අයිබවන් ඔබ සුපුරුදු වෙලාවට මේ එක්වී සිටින්නේ තුන්සේ හැට සජීව සංවාදය සමගින් අපි අද දහසේදීත් සූදානමින් සිටිනවා තුන්සේ හැට සජීව සංවාදයෙන් අපේ ජනතාවට බොහොම වැදගත් වන ප්‍රශ්න කරුණු කාරණා කිහිපයක්ම සාකච්ඡාවට බඳුන් කරන්න අද දවසේදී අපේ ආරාධිතයා විදිහට යනුව සහභාගී වන්නේ කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළනීති ගම්බරන් මහත්මයා අයිබෝන් කියලා බුදුම පිළිගන්න මම කැමති ඔබතුමත් එක්ක සාකච්ඡාව පටන් ගන්න කලින් පසුගිය දිනකදී පවත්වපු මාධ්‍ය හමුවකදී ඔබතුමන්ලා බොහොම දරුණු විවේචන කිහිපයක් එල්ල කරා රජයට ඒ වගේම යම් කිසි විදිහකට තර්ජනයක් එල්ල කරා මොකක්ද මේ එල්ල කරපු තර්ජනය එහෙම නැත්නම් මේ ප්‍රකාශය මොකක්ද කියලා අපි බලලයි සාමූලික කිවිසුම ගැසට් කිරීම අත්‍යවශ්‍යලා තියෙනවා. ළමඩ පස්වෙනිදා මේ සම්බන්ධව නැවත අපේ දෙවන පරිසර සංධානය මේ කම්පැනි සමග සාකච්ඡාවක් පවත්වලා මේ සම්බන්ධව වැටුප් ක්‍රමයේ සම්බන්ධව නැවත සොයා බලලා අපි ඉල්ලන තව 140ක් අවමෝසයෙන් අපි ඉල්ලනවා වැඩි. මොකද 140යි තමයි පසුගිය කාලේ අයිමි වෙලා තියෙන්නේ. ඒ වැඩි කරලා දෙන්න ඕන. මේ මූලික වැඩපොට. ඉන්පසු අපි අවසන් තීරණය ගන්නවා. ලංකා කංග්‍රස් සමග වෘත්ති සමිති මට්ටමේ ලව් එක තියෙනවා ඔයගලන්ට. ලව් එක තියාගෙන කමන්නේ. හැබැයි අපි තමයි මේ ආණ්ඩු බේරගත්ත අය. කැලේකට තියෙන වැඩක් මේක. ඒ නිසා අපි තරහා ගස්සන්න එපා. මේ තරහ වෙලා ඉන්නේ. ඇත්තටම මේ කම කරම බ්‍රවටලා දෙන මාර්ගයට. පස්වෙනිදා සාකච්ඡා තියෙනවා. පස්වන්ට පස්සේ ඒ සාකච්ඡාව අපිට හරි උත්තර අම්බේ කියලා තියෙනවා. ඒ අම්මෝ නැත්තම් අපි නායකතුමා ඇතුළෝ නියෝජ්‍ය නායකතුමා ඇතුළෝ අපි පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළෝ ඒ ඔක්කොම එකතු වෙලා අපි තීරණ ගන්නවා ආණ්ඩුව ඉන්නවද නැද්ද කියලා. අපි කියන එක කරන එකනේ. අපි මේ බොරුවට විලා මේ මීඩියාකින් කියලා අපි දිගටම ආණ්ඩුවේ ඉන්නේ. ඇත්තටම මේක මේ මාධ්‍ය සම්දර්ශනයක් නෙමෙයිද ඇත්තටම ඔබතුමන්ලා මේ කරන ඉල්ලීම. මාධ්‍යට විතරක් කරන ඉල්ලීමක් එහෙම නැත්නම් මාධ්‍යට පේන්න කරන තර්ජනයක් එහෙම නෙමෙයිද? මම මේ පළමුව දෙරණාලිකාවට මම ස්තුතිවන්ත වෙනවා මාව ආරාධනා කරපේට. මේ නිල්කා මේමයි මේ වතුකර ජනතාවගේ වැටුම සම්බන්ධව දිගෙන් දිගට උද්ඝෝෂණ කරලා වතුකර ජනතාවේ දන්නේ නැති කටියත් ඇවිල්ලා වතුකර ජනතාවෙන් කතා කරනවා දැන් ඇවිල්ලා. ඕනේ දැන් මීඩියාවකින් බැලුවොත් ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා සමහර කට්ටිය ඇවිල්ලා කියනවා මේක ඩාක් දෙන්න ඕනේ කියනවා. දමර කට්ටිය වතුකර ගන්න දන්නේත් නැහැ. ඔක්කොම කතා කරනවා සිවිල් සංවිධායකයෝ. ඒව ඊට පස්සේ මේ විවිධ විවිධ කට්ටිය මම වතුකර ජනතාව ඉපදින්න කෙනෙක් කියලා. වතු ජනතාව ගැන හොඳට දන්න කෙනෙක් කියලා. ඒක නිසා තමයි අපි එමෙදිස්සම කියන්නේ මම ස්ථීර තීන්දුවක් ගන්න ඕන. මේ අවුරු දෙකට එකසර අසම් කරනවා. ඉතින් මමත් අපිත් පාර්ලිමේන්තුවේ කතා කරනවා. අපිත් උද්ඝෝෂණ කරනවා. මේ කම්කරු උද්ඝෝෂණ කරනවා. කම්පැනි කාර්ය එමදාමේ අපි රවටනවා. එහෙම තමයි තියෙන්නේ. දැන් ඒක තමයි අපි දිගින් දිගට කියලා. අපි පාර්ලිමේන්තුවත් කතා කරා මේ ගැන කතා කරා. මේ ගැන ජනතා විමුක්ති පෙරමුණ නායක අඬුගම දිසානායකත් එතුමා මේ යෝජනාව ගෙනාවා. ඒකට අපි කතා කරා. අපි ඕනගෙන කතා කරන්න පුළුවන්. නමුත් ස්ථූර විස්තම ඕන. මේ අපි මේ බොරුවට අපි කතා කරන්නේ. මේ ඔබ කියපු කතාවට අපි එමදාම කෙලින් කතා කරන කට්ටිය. අපේ ජනතාවට අපේ ජනතාව වෙන තමයි අපි දේශපාලනය කරන්නේ. අපේ ජනතාවගේ ඉල්ලීම කවුරුද දුන්නේ නැත්නම් අපි එතන ඉන්නේ නැහැ. අදත් අපි කියනවා එදත් අපි කියනවා කියලා. ඒක නිසා මේ මාධ්‍යයට ගිහිලා ෂෝව් දාන කට්ටිය නැවේ අපි සම්දාන වෙලා මමත් ඒවිලා අපි නායකතුමා මනෝකර සෙන්ද තේල කෙලින් කතා කරන එකලේ අපි ඉල්ලීම නැත්තම් අපි තීරණ ගන්න එකනේ. අපි මම හිතන්නේ හිට සාකච්ඡාව කියලා අද කතා කරා. අර ආම්පුත සංගම කවුද දෙන්නේ කියලා ගියාලු රට ගියාලු. ඊට පස්සේ 7 වෙනිදා දාලා තිනවා. අපි බලනවා 7 වෙනිදා විතර බලනවා. 7 වෙනිදා කියලා අපි පුළුවන් විතර ඉතන අපි ඉල්ලීම ඉෂ්ට කරයි කියලා. එහෙම නැත්තම් අපි මාධ්‍ය සම්තෝර මේ මාධ්‍යට කියලා අපි ඉන්න කටේ නැවේ අපි තීන්දුව ගන්න කටේ කියලා මේ වෙලාව කියන්න කැමතියි. දැන් ඔබතුමා හිතනවද මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාව බය කරලා මේ ඉල්ලීම් දිනා ගන්න පුළුවන් කියලා? මේමයි අපි ඒවිලා කාටවත් බය කරන්නේ. අපි බය කරන අවශ්‍යතාවයක් නැහැ. මේ එක්සත් ජාතිකය පෙරමුණ ආණ්ඩුවේ අපි තමයි කොටස් කරු. එතුමාට විශ්වාස භංගය එනකොටත් අපි තමයි කැලින් හිටියේ. එතුමාව මේ ව්‍යවස්ථාව පිට ගිහිලා ජනාධිපතිවරයා අගමැති මාර්ග කරනකොටත් අපි ඒ පැත්තේ මේ පැත්තේ දැඟලුවා නෑ එතුමාත් එක්ක හිටියේ. මේ එතුමා අපි ඉල්ලීමට ඉෂ්ට කරන්න ඕනේ ඉතින්. අපි වෙන කටිය වාගේ උදේට ගිහිලා මහින්ද රාජපක්ෂ එතුමාත් එක්ක අම්බේලා මීඩියාකේ අම්බේලා මල්මල දාලා එන්දාවට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ අරලියා මන්ත්‍රියා වෙලා අපි
මේ කලස් දාලා ඊට පස්සේ එතන කියලා එමතිකම අරගෙන ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව අපි දිනවා කියලා දැනගන්න ඊට පස්සේ අපේ පත්‍රය ඇවිල්ලා ඊටපො කට්ටිය නැවේ අපි වෙලා අපි කැලෙන් ඊටපො කට්ටිය ඒක නිසා අපි එතුමාව බය කරන්නේ එතුමා දන්නවා අපේ ගණ එතුමා වතු කර මිනිසු ගණ දන්නවා ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි ඉල්ලීම ඉෂ්ට කරයි කියලා හැබැයි දැන් තව පැත්තකින් දැන් ඔය වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක කාරණය ගැන ගොඩ සැහෙන කාලෙක ඉඳලා කතා බහට ලක් වුණානේ ලංකා කම්කරු කොංග්‍රස්ය දැන් සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එකතු වෙලා අපි දැක්කා ඔවුන් දිගින් දිගට ඔබතුමක් වතු කම්කරුවන් ගැන දන්නේ නැති ජනතාවත් ඇවිල්ලා උද්ඝෝෂණ කරන්න ගත්තා ඒ අය තමයි කතා කරන්න ගත්තේ කියලා හැබැයි එහෙම කතා කළ කොහොම හරි රුපියල් 500 තිබිච්ච එක 700 දක්වා වැඩි කරගත්තනේ දැන් කෙනෙකුට අහන්න පුළුවන් දැන් මේ අවස්ථාවේදී අපි දැක්කනේ ඔබතුමන්ලා කතා කරනවා මේ අපි අපම තමයි පළවෙනි එක තලවා කියලා උද්ඝෝෂණ පටන් ගත්තා වෙන කවුරුත් පටන් ගත්තේ නෑ ගන්න ඒ විශාල සෙනගාව දාදාකට මේ කම්කරු ආවා ඒ උද්ඝෝෂණට ඊට පස්සේ තමයි ඔක්කොම පටන් ගත්තේ මේ උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා මේ ගණ මේ 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 පඩි ගණ කතා කරන්න ඔක්කොම පටන් ගත්තා කම්කරුත් දිගෙන් දිගට ඊට පස්සේ උද්ඝෝෂණ පටන් ගත්තා අපි මුලින් ඉඳලා අපි තමයි කතා කරගෙන යන කවුරුත් කතා කරවන්නේ අපි කියන්නේ මේමය 500 ඉඳලා 800ක් වැඩි කරගත්තා ඕකේ හොඳයි නමුත් මේ 800 තමයි ඉස්සලා අම්බුනේ අපිට ඔයාලට මම කියන්නා මේ පෙන්නන ඔයාලට 2016 මේවා මූලික වැටම 500යි අනිත් දීමනාව 30යි. එතන පැමිනීම දීමනාව 60යි. නිෂ්පාදන දීමනාව 140යි. ඉතින් ETF කියලා 75යි පළවෙනි වතාවට මම ආලා තිනවා ETF උත් මේකද එකතු කර ගන්නවා. දැන් අපේ සමහර කම්පැනි අර මේ වෙල ETF වෙනම ගෙවන්නේ. මේකට ETF ද EPF දක තමයි 805යි ගෙවන්නේ. දැන් අපි කියමුකෝ දැන් 800ක් ඉස්සලා අම්මුණා. දැන් 800 තමයි මේ පාරේ මූලික වැටම කියලා 800ක් දීලා අනිත් දීමනාවක නැති කරා. එතකොට 100ට 75ක් වැඩ කරපු කට්ටියට මේ 800 අම්මුණා. 100ට 25ක් වැඩ කරපු නැති කට්ටියට තමයි මේ 500ක් අම්මුණේ. දැන් ඇවිල්ලා 100ට 25ක් වැඩ කරන කට්ටියට 800ක් අම් වෙනවා. 100ට 75ක් වැඩ කරපු කට්ටියට වැඩ කරන කට්ටියට 800ක් අම් වෙනවා. එතකොට මේ පාඩුනේ මේක. මේක මම කියවන ජනතාව වෙන කියන්නේ මේක 20ක් නෙවෙයි කරලා දිනන කියලා. මේක අසාධාරණ නේති මේ කවදා කරේ කොයිවත් ඔය ආලා තිනවද EPF ETF ගෙවනවානේ කම්පැනි අපෙන් 100%ක් එල්ලුවොත් 100%ක් කම්පැනි කරේ ගෙවනවා ඒකත් මේක එකතු කරනවානේ මේක EPF ETF කියන්නේ අවුරු 10 20 30කට පස්සේ ගන්න සල්ලි මේකට එකතු කරනවානේ මේක අසාධාරණ නේති මේ මිනිස්සු මේ කම් කර රවටනවා නේති ඒකෙන් අපිට තියෙන ප්‍රශ්නේ ඉතින් හොඳයි දැන් මාධ්‍යවලින් අපි දැක්කේ දැන් ওই කාරණේදී ඔබතුමා සඳහන් කරා ආග්‍රාමාත්‍යතුමා දන්නවා කියලා වතුකම් කරුව වෙනුවෙන් ඇත්තට කවුද පෙනී සිටින්නේ ඔවුන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා හඳුන්වනවා කියලා. හැබැයි දැන් මේ කාරණාවලට අදාළ ගිවිසුම් සහගත තත්වයන්ට එළමෙනවා අපි දකින්නේ තොණ්ඩමන් මහත්මියත් එක්ක. එතුමත් එක්ක තමයි මේ කතා බහ සාකච්ඡාවල් සිද්ධ වෙනවා කියලා අපිට පේනෙන්නට තියෙනවා මාධ්‍යවලින් අපිට දකින්නට තියෙනවා. එතකොට ඒ කියන්නේ රණ වික්‍රමසිංහ ආග්‍රාමාත්‍යතුමා වතුකම්කරු ජනතාවගේ නියෝජනයේ විදිහට පිළිගන්න ඔබතුමන්ලවද තොණ්ඩමන් මහත්මයා නෑ මේ 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 මේක නේ ප්‍රශ්න මේ මේ මේක ඇත්තටම ප්‍රශ්න තියෙනවා අර වෘත්තීය සමිතියේ උඟක් තියෙනවානේ ඉත මගේ වෘත්තීය සමිතිය වෙනයි තොණ්ඩමන් මහත්මයාගේ වෘත්තීය සමිතිය වෙනයි ඒ වගේ LJW EMP වෘත්තීය සමිතිය වෙනයි මෙතන තියෙන 160ක් තියෙන්න ඕන යාම් පුතත්ක අස්සම් කරන්න එතකොට මේකලා ඉස්සලා අදාගත්තේ එක CWC, LJW, Joint Committee කියලා තුනක් වෘත්තීය සමිතිය අදාගත්තා 160ක්. ඉතින් 160ක් තියෙන කට්ටිය තමයි මේ අස්සම් කරන්න යන්නේ. එතකොට අපි එළියේ ඉන්නවා. මොකද අපි මේ ආම්පු මේ යූසුම්ට අපි විරුද්ධයි. මේක ඒක තමයි අපි ඒකට ගියේ නැවිලා. ඒක නිසායි යූසුම අස්සම් කරတဲ့ කට්ටිය තමයි ආම්පුත සංගමතක මේ වෘත්තීය සමිතිය කතා කරනවා. එතකොට එදා අස්සම් කරන්න කියලා ටෙම්පල් ඩිස් එක වෙනම අස්සම් කරලු. මම ආගමතුමාගේ ඒවවා අගමතුමගේ අසාධාරණ වැඩ ඒ උතුමා කිව්වේ කියලා එහෙනම් මම එතන හිටියනේ ඊට පස්සේ අස්සම් කරලා මේට ෆොටෝ ගන්න ආවා කියලා මේගොල්ලෝ ඒක තමයි හුණ ඇවිල්ලා ඒක නිසා මේ එයාගේ නායක කියලා එයාගේ මේ සාකච්ඡා කරන්න ගියේනේ ඉතින් එතකොට මමනේ වැඩිම මේ පාර වැඩිම ඡන්ද ගතය කෙනෙක් ඇවිල්ලා
හැබැයි ඒ ඡන්ද පදනම පවත්ව ගන්න ඔබතුමාට හැකියාව ලැබුණාද පසුගිය පළාත් මැතිවරණයේදී සජාතික පක්ෂයේ ඡන්ද පදනම වතුකරේ ඡන්ද පදනම ගත්තම ඒ ඡන්ද පදනමේ විශාල අඩුවක් සිද්ධ වුණා. ඇයි එහෙම වුණේ? නෑ නෑ විශාල අඩුවක් සිද්ධ වුණේ නෑ. එතකට ඒක තමයි අර අර මිනිස්සුගේ මතේ මොකද්ද සභාව දෙකක් තුනක් අල්ලපු ගම මේ ඔක්කොම ඡන්ද ගියා කියලා. අපි ඡන්දේ පොඩ පෙරදුනේ මොකද්ද? මේ මා බැංකුව ගනුදෙනු සම්බන්ධව මේ ප්‍රචාර ගැනිච ETF EPF ඔරකම් කරා කියලා. අපි මිනිස්සුගේ ජනතාවගේ. එතකොට අපි ජනතාවගේ ඉතුරු දින ඒක තමයි. EPF තමයි ඉතුරු දින. ඒක උදේ ඉඳලා එඳා වෙන වැඩ කරන අවුරුදු ගාන වැඩ කරලා එතන ලක්ෂ 2 ලක්ෂ 3 හම්බෙන්නේ. ඉතින් ඒක ඔරක කරා කියන්නේ ඒ මිනිස්සු කැමති වෙන්නේ. එතකොට අපි දන්නවා එතන පොඩි අවුල් තියෙනවා කියලා. අපි පුළුවන් තරම් ප්‍රචාර ගැනිච ඒක ඒ ඒ ජනතාව ඒක පිළිගත්තනේ. ඒ ඡන්ද පෙරදුනේ කියලා ඒක කොට්ටාස ඡන්ද 100යි 50 එහෙම තමයි අපි පෙරදුනේ. නමුත් ඒක සභාවේ පිට ගත්තේ මොකද? බෝට්ටුවත් එක්ක සුවාදීන කණ්ඩායමත් එක්ක එහෙම තමයි සභාවේ පිටවන්නේ. දැන් අපි බලමුකෝ 61 එක නගර සභාව දිනාගත්තේ අපි කොට්ටාස 9කින් 7ක් අපි දිනුවා. CWC තොණමන් මාත්‍ය 2යි දිනුවා. නමුත් අර දැන් අලුත් ක්‍රමයේ හැටියට අර දැන් ඡන්ද 200 300 ගත්ත මිනිස්සු එක එක ආවනේ. ඒකලොත් එක පීටෝ සභාව. ඒක තමයි තියෙන මේ 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 ඒක ඒක තමයි අපි අර අර අපි අලුත් ක්‍රමයට අපි කැමති නැහැ. හරිද? ඒක තමයි දැන් මිනිස්සු කියන්නේ මොකද? ඡන්ද ඔක්කොම අපි නැති වෙලා ගියා කියලා. අපි පරාද නැහැ. අපි කොත්මලේ දිනාගත්තා, නුවරළිය දිනාගත්තා, අපි මස්කලේ දිනාගත්තා, හැට්නෙක දිනාගත්තා, අඹේගම දිනාගත්තා. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අර සභාව තුනක් පරදිච්ච ගම ලොකට කිව්වා ඒ ඡන්ද කීයද? ඒක සභාවයි 1500යි පරාද අපි. ඒ කියන්නේ ඒක අපේ ආණ්ඩුව තියෙන ජනතාව ආණ්ඩුව තියෙන තරහට අපෙන් වෙන්නවා. අපි තනි මිල ආණ්ඩුවත් එක්ක තරහ වෙන්න හේතුව බඳුන් කර සිද්ධිය. ඔව් බඳුන් කර සිද්ධිය කියන්නේ මේමය. මේ ඒ ජනතාවට දන්නේ නැහැ බඳුන් කර ගැන මොකුත් දන්නේ නැහැ. නමුත් ප්‍රචාර ගෙනිච්චා EPF එක ආණ්ඩුව වරකම් කරා කියලා. EPF එක ආණ්ඩුව වරකම් කරා කියලා මාධ්‍යත් එහෙමනේ දෙන්නේ ඉතින්. EPF එකට අත දිබා දිබා කියලා. ඒ මිනිස්සු ඒකට බය වුණා. ඒක තමයි අපිට ඡන්දේ පොඩ අඩුනේ. මේ ඉදිරි මෙතේවන එමෙ වෙන්නේ නැහැ. ඇත්තටම බැඳුම් කර සිදුවීමත් එක්ක වතුකරේ ජනතාවට කුමක් හෝ බලපෑමක් සිද්ධ වුණා කියලා ඔබ හිතනවාද? එහෙම නැත්නම් එහෙම ගැටලුවක් ඇති වුණේ නැද්ද? මොකද මේක මේ බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි බැඳුම් කර සිද්ධිය. ඇත්තටම මේ කොළඹ නාගරික ජනතාවට පවා අවබෝධ කරගන්න බොහොම අමාරු සිද්ධියක් මේ බැඳුම් කර සිද්ධිය බොහොම අධ්‍යයනය කරලා තමයි මේක අවබෝධ කරගන්නේ. හැබැයි මේ වගේ බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් වතුකරේ ජනතාව ඒකට සංවේදී වුණා කියන්නේම ඔවුන් ඒක මේ ටිකක් හිතන්න අමාරු දෙයක්. නෑ නෑ ඒක තමයි කියන්නේ. ඒ ඒ ඒ ඒ මිනිස් ඒ ඒ කම්කරුන්ට ඉතුරු තියෙන EPF. ඒකට පෙන්ෂන් අම්ම වෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ අන්තිම අවුරුදු 8කේ විශ්‍රාමය යනකොට ඒගොල්ලෝ සොච්චමක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක ආණ්ඩුව අලියා ඔරකම් කරා කියලා කිව්වා නම් ඒ මිනිස්සු බය වුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒ එහෙම තමයි ප්‍රචාර ගෙනිච්ච ඒගොල්ලෝ. ඇත්තටම එහෙම EPF ETF වලට ගැටලුවක් නැහැ. මේ එහෙම වෙලා නැහැ. එහෙම ඒ බොරුවට ප්‍රචාර ගෙනිච්ච මිනිස්සු රවට්ටුවා. දැන් මිනිස්සුර තේරෙනවා. ඒ මිනිස්සුගේ EPF ETF හම් වෙනවා. ඒක තමයි කියන්නේ මම. හොඳයි. රුපියල් දහසක වැටුප් වැඩි කිරීමක් පිළිබඳව තමයි කතා කරන්නේ. නමුත් කොච්චර දුරට මේක කරන්න පුළුවන්ද? රුපියල් දහසක වැටුප් වැඩි කිරීම කිරි දැන් නවින් දිසානායක අමාත්‍යතුමා විශේෂ අමාත්‍යවරයා විදිහට එතුමා සඳහන් කරනවා මේක මෙහෙම රුපියල් 1000ක වැටුප් වැඩි කිරීමක් දෙන්න බෑ. එහෙම දෙන්න හැකියාවක් නැහැ. වතු මේ තේ වතු කර්මාන්තය කඩාවැටීමකට ලක් වෙලා තියෙන මේ වගේ අවස්ථාවකදී රුපියල් 1000ක වැටුප් වැඩි කිරීමක් ලබා දෙන්නට හැකියාවක් නැහැ. අනිත් පැත්තෙන් සමහරු තවත් කොටසක් කියන දෙයක් තමයි වතු කම්කරුවන්ගේ සේවා කාලය. දැන් සාමාන්‍ය කම්කරුවෙක් දිනයක් වැඩ කරාට වතු කම්කරුවන් දවල් 12 වෙනකොට එයාගේ වැඩ අවසන් කියලා. එතකොට එහෙමනම් රුපියල් 1000ක් දෙන එක හරිද සාධාරණද? ওই වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ දෙකටම මට උත්තර අවශ්‍යයි ඔබතුමාගෙන් දෙන්න පුළුවන් කියන කාරණේටත් එක්ක. ඔකේ හොඳ ප්‍රශ්නය. ඒකට උත්තර දෙන්න ඕනේ. මේ ඒ දන්නේ නැති මිනිස්සු කියන්නේ. දැන් මේ ගේනු කට්ටිය වැඩ කරන්නේ උදේ 7ට ගියොත් එන්දවට 4ට මාට එන්නේ. ඒන කට්ටිය. ප්‍රීමි කට්ටිය ටාකට් එකේ වරවලා වේලාසනේ යනවා. ඒ හරිද? ඉතින් කවුරු හරි මේ ජනතාව වැඩ කරන්නේ කියලා නම් මන් දන්නේ ඒක විලු කතාවක්. 1000ක් ප්‍රශ්න ඇවිලා ජනතාව ඉල්ලුවනේ. 1000ක් ඉල්ලුවේ මේ ගරු ආහාර මොන් දොණ්ඩමාන් മന്ത്രിතුමා සමග වඩිවෙල් සොරිසෙමතුමා තමයි ඉල්ලුවේ. ඒක ඉල්ලුවේ මොකද්ද? ඉල්ලලා දුන්නා නම්
ඔක්කම දැන් ඡන්දපදනම අඩු වෙලා තියෙනවානේ. ඒක දිනා ගන්න පුළුවන් කියලා. දැන් මේ ඉල්ලීමට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. තාක් නැවේ දෙදක් දුනොත් ඒ වෙලාව සපෝට් කරන්න බෑ වෙලා. කම්කරුට වෙලා. දැන් අපි මම දිගෙන් දිගට කිව්වා ඉල්ලන එක සාධාරණ වෙන්න ඕනේ කියලා. හැබැයි ඒක මූලිකවටම වැඩි කරනවා කියලා මම කිව්වා කියලා. මේ මිනිස්සුට ඇවිල්ලා 500ක් මදි. එතකොට සාම්පූර්ණ සංගමතක සාකච්ඡා කරලා අතර පාර පස් පාර වෙලා සාකච්ඡාව ෆේල් වුණා. එතකොට අරම වන්දනම මන්ත්‍රීතුමා කියනවා 18 1000 අඩුවෙන් තව මේ සතපකරම අස්සම් කරන්න කියලා කිව්වා. ඒ වගේ වඩිවල සුරත් කිව්වා එමැතිවරයා. පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා අඩුපඩි රස්සම් කරලා අඩුපඩි රස්සම් කරපු තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. මේ මම හදත් ඇවිල්ලා මස්කලිය ඔක්කොම උද්ඝෝෂණ. හෙටත් තියනවලු අදත් අනිදත් තියනවලු. ඒකම තමයි මේ ප්‍රශ්න තියෙනවා. අපි කියන්නේ මෙහෙමයි. 1000ක් දෙන්න බෑ කියලා කියමුකෝ. ඉතින් සාමාන්‍ය වැඩි පිටමත් දෙන්න ඕන. ඒගොල්ලට ඇවිල්ලා. දැන් කවුරු හරි කියනවා නම් මේ කම්පැනිට පාඩු කියලා. දැන් බලන්න ඉස්සලා මේ ජනවසම මේ තියනකොට ආණ්ඩුව මුකුත් කරන්නේ. ඒ කම්පැනි දැන් ඔක්කොම මේ වෙල්ෆෙයාර් ඔක්කොම බලා ගන්න ඕන. පාරවල් දාන්න ඕන. එතන මේගොල්ලන්ට ගෙවල් ටික තකරණ ටික දෙන්න ඕන. ඊට පස්සේ හොස්පිටල් එකේ ඩිස්පෙන්සරි එකේ ඔක්කොම කරන ඒගොල්ලෝ. දැන් කම්පැනි කරේ මුකුත් කරන්නේ. ඔක්කොම ආණ්ඩුව කරන්නේ. සංවර්ධන ඔක්කොම ආණ්ඩුව කරන්නේ. එතකොට කම්පැනිට බලන්න ගස් වවනවා. එතකොට කපල විකුණනවා. ඊට පස්සේ ඒගොල්ල බංගලෝ තියෙනවානේ. ඒවා බුටික් හෝටල් කරකට ඒගොල්ල 1000 ෆර් ඩේකට දෙනවා. ෆොරිනරකට. මේ වගේ විවිධ බිස්නස් එක කරගෙන යනවා. එතකොට තේ කර්මාන්ත ලාභ ඒගොල්ල අලාභන මොකට තියාගෙන ඉන්නේ? ආණ්ඩුවට දීලා යන්න පුළුවන්. ඉතින් එමදාම පඩි ප්‍රශ්න වලට කතා කරනකොට සාකච්ඡා කරනකොට අපිට පාඩුව අපිට දෙන්න බෑ. දැන් කම්පැනි ලාභ වෙලා කවදා කරේ මේ කම්කරුට අපිට කියනවද ලාභ කියලා? මේ පාඩු වෙනකොට කියන්නේ. ඉතින් අපි කියන්නේ පාඩුව නම් ආයේ තියාගෙන ආණ්ඩුවට දෙන්න ඉතින්. වෙන කම්පැනිට දෙන්න පුළුවන් නේ. දෙන්න ඒගොල්ලෝ. ඒක නිසා මේ බොරු කතාව කම්පැනි කාරය කියන්නේ. හරිද? දැන් බලන්න අපිට හතර මෙවිලා භූමි ප්‍රමාණය වැඩියෙන් දීනේ උඩරට. ඒ තේ කර්මාන්ත. මේ කුඩා තේවත් ඇවිල්ලා භූමි ප්‍රමාණය අඩෝ ලක්ෂ 4කට බෙදලා දීලා තියෙනවා. ඒ තේ එක්ස්පෝර්ට් එකේ වැඩියෙන් මේ කරන්නේ එතන. මෙතන නෙවෙයි. එතකොට මොනවද කරන්නේ මේකලෝ කියලා? මේකෝල්ට තියෙන්නේ ලාභ විතරයි. මේ කර්මාන්තව දිනු කරන්න නෙවෙයි. තමන්ගේ සල්ලි දාලා මේ කරන්නේ. ඉස්සලා පෝර දාලා බේත් දාලා මේ ප්‍රාණදේශ උnder තියාගෙන හිටියා. දැන් කැරෑ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කම්පැනි කාර්ය කියන එක අපි පිළිගන්න බෑ. අපි මගේ දේශපාලන ඉතිහාසයේ බෙරිදවල් ඉල්ලන්නේ. බෙරිදවල් ඉල්ලලා විනාශ කරන්නේ. කඩාවල් කරන්නේ. දැන් අදවනොත් අපි ඩිමාන්ඩ් කරන්නේ අපි දුන්න දීමනාව දෙන්න. අපි එක්ස්ට්‍රා එපා. අපි දාක් කිල්ලුවනේ. දුන්න දීමනාව මොකටද නැති කරේ වෙලා. ඒකනේ අපිට තියෙන ප්‍රශ්න ඉතින්. ඒක තමයි අපි සටන කරන්නේ. මේ නවීන් දිසනායගේ මතිවරයා කියනවා මේක බෑ කියලා. අනිත් පැත්තේ කිරියලේ මතුමා කියනවා දෙන්න පුළුවන් කියලා. මේක මම එකම ආණ්ඩුවත් දෙන්නේ කියන්නේ ඉතින්. එතරම් කිරියලේ මතුමාට හැකීම ඇඟිමත් තියෙන මේ ජනතාවට අරන් දෙන්න ඕනේ කියලා. ඒතුමා වත්තේ මිනිසුගේ වැඩි ජීවිත වෙන නුවර ජනතාවත් එක්ක ඉන්නේ ඉතින්. මේ මේතුමත් නුවරලේ මගේ ආසන. මන් දන්නේ මේතුමා මොකද එහෙම දිසම බෑ බෑ කියන්නේ ඉතින්. අපිටම තේරෙන්නේ අපේ ජනතාවගේ ඡන්ද ඕනේ මේතුමාට. මේ පරිවැටුම වැඩි කරන කොට ඇවිල්ලා මේ කම්පැනි පත කතා කරන්නේ. ඉතින් මේ වෙලාව මේගොල්ලන් කතා කරන්නේ ආණ්ඩුව ඇටියට කම්කරුපතේ කතා කරන්න ඕනේ. මේකල දෙන්නම කතා කරන්නේ නැහැ. ඒකින් කිරියලේ මතුමා බලන්න ඊයත් පෙරත් කීව දාක් දෙන්න පුළුවන් කියලා. ඒතුමා බලේ ඒතුමයි මේ මෙවලි කර්මාන්ත අමත්‍යංශ තියනකොට ඒතුමා කැලිමේ කීව දෙන්න බැලු යන්න කියලා. මේගොල්ල යන්න නැහැ. ඉතින් ඒකන දාලා යන්න පුළුවන් නේද? මේක ලාභ තියෙනවා. හොඳයි. අපි කෙටි විරාමයකට යමු වෙලා යාලිත් හැමෝම 360 සජීව සංවාදයි. ඔබයාලිත් එක්ක සිටින 360 සජීව සංවාදයේ සමගින් දැන් ඔබ සඳහන් කරනවා මේ ලාභයක් නැත්තම් ආණ්ඩුවට බාර දීලා යන්න කියලා. හැබැයි ඔබ හිතනවාද ආණ්ඩුවට මේ වතු අරගෙන කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා? එහෙම හදිස්සියවත් එහෙම වතු හාම්පුතුන් මේ වතු අතහැරලා දැම්මුතින් ආණ්ඩුවට හැකියාවක් තියෙනවද වතු අරගෙන කරන්න? දැන් මේ මේ කුඩා දේවත්වද කරනවනේ. කුඩා දේවත්ව ලක්ෂ 4කට බෙදලා දීලා තියෙනවා. භූමි ප්‍රමාණ ආඩු. ඒ වගේ දැන් කම්කරු 1,40,000ක් ඉන්නවා. ඒ කම්කරුට බෙදලා දීලා ඒ පෝර සාරාධාර දීලා
ඒකට හොඳට මේව කරගෙනගෙන දලු කරන්න පුළුවන්. දලු අරගෙන මේ අනිත් පැර ගන්න. එතකොට ආණ්ඩුවත් හොඳ ලාභ ගන්න පුළුවන්. ඒ කම් කරොත් හොඳ පඩියම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට මේ දිගින් දිගට කරන්න බෑ මේක ඇවිල්ලා. මේක මේ 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 මේවා මේ 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 ලාභ විතර බලලා සල්ලි ටික අරගෙන වෙන රටවලින් ගිහිලා මේ කර්මාන්ත ශාලාව නැත්තම් මේ වෙන බිස්නස් කරගෙන වෙන කම්පැනි සමාන කම්පැනි මම කරගෙන ඉන්නවා. දැන් කොටකලා ප්ලාන්ටේෂන් එක මම ගිය මාසෙ මම දැක්ක පත්තරේ මෙතනින් මිලියන කොච්චර මිලියන මතකනේ මේ කම්බෝඩියාව දාලා ලොස් වුණා කියලා. ඉතින් ඒ වගේ තමයි කරන්නේ. මෙතන අඹු කරලා වෙන පිටරට බිස්නස් කරනවා ඉතින්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේකට ස්ථිර විස්තම තේ කුඩා තේවත් වගේ කරගන්න ඕනේ. දැන් ඔය ස්ථිර විසඳුම පිළිබඳ කතා කරනකොට අපි අවධානය යොමු කරන උන දෙයක් තමයි දැන් වතු කම්කරුවන්ගේ වතු කම්කරුවන්ට හොඳ ආදායමක් ලබන්න නම් එක පැත්තකින් තේ කර්මාන්තය හොඳ තැනකට පත් වෙන්නට ඕනේ. තේ කර්මාන්ත කරුවන් හොඳ තැනකට આવොත් තමයි ඒ ලාභය වතු කම්කරුවට ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි පහුගිය කාලේ දැක්ක සමහර අවස්ථාවල් වලදී මේ පිටරටින් තේ අරන් ඇවිල්ලා අපේ රටේ නැවත ප්‍රතිපත්ති නායනය කරන නැවත වෙනත් ලංකාවේ ශ්‍රී ලංකාවේ තේ විදිහට නම් ගහලා වෙනම යවනවා. එතකොට අපේ තේවලට තියෙන අපේ තේවල තියෙන තත්වයට තියෙන ඒ පිළිගැනීම පිළිබඳ ප්‍රශ්න ඇතුන. දැන් මේවා ගොඩක් වෙලාවට චෝදනා කරන්නේ මැති ඇමතිවරුන්ගේ දැන හඳුනුම්කන් තියෙන පුද්ගලයෝ තමයි මේවා පිටිපස්සේ ඉන්නේ කියලා. හැබැයි දැන් මේ වගේ තත්වයන් ඇති නොවෙන්න අර ඔබ කිව්වා වගේ මේ හොඳ වෙළඳපළක් හැදෙන්න මේ තේ කර්මාන්තයට බලපාන අනිකුත් සියලු ප්‍රශ්න වලට මොකක් හරි සලස්මක් විසඳුමක් යෝජනාවක් තියෙනවද ඔබතුමන්ලා සතු මේ විදිහට කරන්න අවශ්‍යයි මේ තේ කර්මාන්තය නගා සිටවන්නේ පැය අවසානයේදී වතු කම්කරුවට මේකේ ප්‍රතිලාභය ලැබෙන්න නම් එහෙම සලස්මක් තියෙනවද මේ මේක මේක දෙන අපේ වතු මේ වතු මේ කර්මාන්ත දිනු කරන්න ඕන අනිවාර්යම ඕන මේ කඩා වැටෙනොත් කියලා ලක්ෂ 140,000ක් මේ කම්කරුවට ජීවත් වෙන විදියක් නැහැ නමුත් මේ කර්මාන්තව දිනු කරන්න මේට පණ තියන්න බෑ හොඳ ජීවත් වෙන්න බෑ හොඳ කැම ගන්න බෑ මේ අත්‍යයට මොනවද කරන්න පුළුවන් මේක අද ඇවිල්ලා ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මේ කම්පැනි කට්ටිය ලාභ විතර බලාගෙන ඔකම කර දැන් අපි බලනකෝ එක වත්තේ මැනේජර් පඩි කීයද එයාගේ එන්න CEO එකට පඩි කීයද ලක්ෂ 100 විතර හම්බ වෙනවනේ ඉතින් ඒක වත්තේ මැනේජර්ට ලක්ෂ 150,000 ලක්ෂ 2 විතර හම්බ වෙනවනේ ඉතින් මේ කම් කරලා අත්‍යය නේ ඉතින් මේක ඇවිල්ලා මේක වැඩ කරුවොත්නේ හම්බ වෙන්නේ ඉතින් මාස පඩියක් නැහැ නේ ඉතින් ඒක මමනේ කියන මගේ කම්පැනි නා මම කම්කට හොඳට සලකනවා. ඒ කම්කට හොඳට සලකව තමයි මට හොඳට අම්බු කරලා දෙනවා. ඉතින් එහෙම හිතන්න ඕන. දැන් මමනේ හිතන දැන් දම්රෝ කම්පැනි එක අරගත්තන් පස්සේ සමා වෙන්න අපිට වෙලාව බලන්නට යන්න ඕනේ පුංචි අවස්ථාවක් ලබා දෙන්න. ඔව් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. දැන් දම්රෝ කම්පැනි එක ගත්තන් පස්සේ ඒගොල්ලෝ සල්ලි වීදම් කරලා පාරවල අදනවා ඒක දියුණු කරනවා ඔක්කොම කරනවා. ඒ වගේ කම්පැනි ටික ඔක්කොම කරන්න කමන්නේ. අනිත් කම්පැනි මුකුත් කරන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්න තියෙන්නේ. තමාට පාර දානවනේ අපිට කෝල් කරනවා. ඈ තකරන් ටික මාරු කරනවනේ අපිට කෝල් කරනවා. ඒවනේ කියන්නේ. ඒ ඔක්කොම අපි කරන්නේ. ඉතින් කොහොමද දියුණු කරන්නේ? අපි මට බදන්නේ ඒක තමයි. මේ කම්පැනිේ ආදායම විතර අරගෙන තමන්ගේ ඔක්කොම වැඩ කරගෙන ගන්නවා නම් එතකොට කවදාකරි මේ කම්පැනි ලාභ වෙනකොට මේ කම්කොට වැඩි ලාභ කියලා දීලා දිනවද නැහැ නේද ඉතින් අපි පඩි වැඩි කරනකොට ලාභ නැහැ කියලා අපි ඒක තමයි කියන්නේ ආණ්ඩුව ඊට පස්සේ මොනවරි කරායි නේද ආණ්ඩුව මොනවරි කරන්න වෙනව නේද ඉතින් එම දිස්සම එම අවුරුදු දෙකම මේ වගේ උද්ඝෝෂණ කරලා මේ අඩුපඩි රස්සම් කරලා ඊට පස්සේ කේ ගාලා විනාශ කරන්න වෙලා ස්ට්‍රයික් ගිහලා අර ගිහලා විනාශ කරන්න වෙලා හොඳ ස්ථිර විස්තමට ගියොත්නේ මේක හොඳයි වෙලා. ඉතිකිට බොරුවට අපි අපේ යෝජනා වුණත් ඒගොල්ලෝ බාර ගන්නෑනේ. අපි කියනවනේ මේ දිගෙන් දිගට මේ කරන්න බෑ. කුඩාතේකවත් වගේ මේක බෙදලා දෙන්න කට්ටියට. ඒතර මේගොල්ලෝ තමන්ගේ මේ ඉඩම් ගිහලා ඔක්කොම හොඳට බලා ගන්නවා. සුද්ධ කරනවා. තේ කර්මාන්තව හොඳට අදා ගන්නවා. නැත්තම් මේක වෙන්නේ නැහැ. ඒක තමයි එකම විශ්තුමයි වෙන්නේ. ඒ වගේ යෝජනාවක් ඔබතුමන්ලා ඊයේ පෙරේදා නවීන් දිසනායකම එමුතුමා අගමැතිතුමා කම්කරුවතුමාත් එක්ක සාකච්ඡා කරනකොට මම මේක තමයි අපි කිව්වේ. මේ එතනින් ගියවා නවීන් දිසනායක එමුතුමා මේක හොඳ යෝජනාවක් කියලා. නැත්තම් මේක ජීවිත මම එතන තව අවුරුදු 20ක් යනකොට දිල්කා මේ කම්කරු කවුද වැඩ කරන්නේ. එතකොට ඉන්දියාවේ ඉඳලා ආපුවම ඉන්දියාවේ නැත්තම් සෝමලේ ඉඳලා තමයි මේකට කම්කරු ගෙන්න ගන්න ඕනේ.
මම හිතන්නේ. මේ මම ඒක තමයි කියන්නේ අපි මේ මේ කම් කරන හොඳ පඩියක් දීලා හොඳ ගේවල් ටික හදලා දීලා පාසකම දීලා කතා තිබ්බනා මේ දිගටම මෙතන ඉන්නවා. නැත්තම් මේ දෙන්නටම ලක්ෂ පහක් මේ කම් කර හිටපු මේ ප්ලාන්ටේෂන් එක දැන් 1,40,000ක් ඉන්නේ. තව අවුරුදුක් අවුරුදු 20ක් යනකොට මේ 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 මිනිස්සු මේ වැඩ කරයිද? දැන් ධර්ම කට්ටිය වැඩට යන්නේ. තමන් ඉගෙන ගත්ත ගස්සක කටිය යන්නේ. ඉස්සලා එමෙ නැහැනේ. දැනටත් ඉන්දියාවෙන් එහෙම කම්කරුවෝ එනවද? නේ දැන් එන්නේ නේ. ඒ කාලේ ඉවරද අපේ සීයලා තාත්තලා ආපු නිසා ඒක මේ කාලේ එන්නේ නැහැ දැන් ඇවිල්ලා. මම කියන්නේ නිකන්. එහෙම බෙරනේ මේකල ඒක තමයි කරන්න ඕනේ. දැන් ඔබතුමාට මේ වත්තක හැදිච්ච දරුවෙක් විදිහට ඔබතුමාට මේක ගැන බොහොම හොඳ අවබෝධයක් තියෙනවා වතු කම්කරුවන් මූණ දෙන ප්‍රශ්න පිළිබඳව. ඔබ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගනිද්දිත් වතු කම්කරු ජනතාව ඔබ තෝරාපත් කරගත්ත පිරිස් බලාපොරොත්තු වුණේ ඔබතුමන්ල වගේ අය පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ අයගේ ප්‍රශ්න විසඳයි කියන එක. ඔබතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙත් වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සමත් නැහැ විසඳන්නේ නැහැ කියන චෝදනාවත් එක්ක තමයි එතනින් ඔබ ඉවත් වෙන්නේ. දැන් ඔබට මොනවද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඇත්තරම මේ මේක මම ඔබට කියන්නම්. මම ඒ වත්තේ ඉපදිලා ඒගොල්ලෝ ජීවිතේ ජීකනේ. මම දන්නේ ඒගොල්ලෝ අමාරු කොහොමද දුක කොහොමද කියලා දන්නවා. මගේ තමයි මගේ අර ඩ්‍රීම් එක කියන්නේ කට්ටියට මේ වගේ කවදා හරි මේ කට්ටියට ගම්මානක් හදලා තනි ගෙවල් හදලා තමන් ඉඩම් අයිතියක් ලබා දෙන්න ඕනේ කියලා මගෙන් අර පොඩි කාලම හිතාගෙන හිටියා. ඒක දැන් කරන්න පුළුවන්. ඒක තමයි මට ආඩම්බර කියන්න පුළුවන්. මේක බලන්න එක මේක ගෙවල් 200ක්. එක ගම්මානක්. ඒ කවදා කරේ මේ ගම්මාන දෙකලන එක ජනතාව. ඒ ලයින් පෙළේ තමයි හිටියේ. ආඩිය හට කාමර තමයි හිටියේ. දැන් බලන්න මම එක ගම්මානක් නැවේ දැනට ගම්මාන 20ක් හදලා තියෙනවා. ලොකු ගම්මානක්. ඉතින් පොඩි ගම්මානක් ගල දෙනවා. දැනට ගෙවල් 6000ට වැඩිය අදලා මම ජනතාවට දීලා තියෙනවා. ඉන්දියන් ආණ්ඩුව මට දීලා තියෙන්නේ ගෙවල් 15000. ඉස්සලා ගෙවල් 4000ක් ඒකල දුන්නා. දැන් 4000ක මුල්ගල් තියලා පටන් අරගෙන තියෙන දැන් ඇවිල්ලා. ඒ වගේ අපි ලොකු වැඩසටහන කරගන්නේ මම පාර්ලිමේන්තුවේ ඉඳලා කරපේකනේ. ආඩම්බර කියන්න පුළුවන්. කොහොමද මේවට ප්‍රතිපාදන නේ ඇත්තරම මේ ආණ්ඩුවෙන් දෙනවා මට එම හයවේ එකෙන් දෙනවා 2 බිලියන් 3 බිලියන් දෙනවා. ඊට අමතරව දෙන ඉන්දියන් ආණ්ඩුව දෙනවා. ග්‍රාන්ට් එක දෙනවා. ඒක ඒගොල්ලෝ සල්ලි අයිබ ගෙවන්න ඕනේ ෆ්‍රී දෙනවා ගෙවල් වල. එතකොට දැනට 15000ක්ට ගෙවල්ට සල්ලි දීලා තියෙනවා ඒගොල්ලෝ වල. ඒක නිසා අපි ආඩම්බර කියන්න පුළුවන් අවුරුදු මේ 2020 වෙනකොට අපිට ගෙවල් 25000ක්ට මුල්ගල් තියලා පටන් අරගෙන දෙන්න පුළුවන් කට්ටියට. මොකද්ද ඉන්දියන් ආණ්ඩුව මේකට මැදිහත් වෙන්න විශේෂයෙන් මේකට මේ දේවල් වලට මුදල් ලබා දෙන්න මොකද හේතුව? මේ ඉන්දියන් ආණ්ඩුවයි මුළු ලංකාවට වැඩ කරනවානේ අපිට විතර නෑනේ. සජිත් එමත්තුමාට දෙනට 3000කට ගෙවල්ට සල්ලි දීලා තියෙනවා. ඉතින් අපිට විතර නෙවෙයි දැන් මිනිස්සු බලන මිනිස්සු මොනවද ඉන්දියාව අපිට සපෝට් කියලා. ඉන්දියා අපිට වැඩ උතුරට වැඩ කරලා තියෙන දකුණු මේ දකුණටත් කරනවා. අපිටත් කරනවා. බල අපිට කරන්න අයිතියක් තියෙනවානේ. අපි ඉන්දියන් ඉඳලා ආපු කට්ටියනේ. අපි ඉන්දියන් ටැමිල්න කියන්නේ අපි මම නම් ශ්‍රී ලංකන් කියලා කියන්නේ. මම ආඩම්බර කියනවා ශ්‍රී ලංකන් කියලා. අපි කියන්නේ අනිත් කැට ඉන්දියන් ටැමිල්න කියන්නේ. ඒත් ඉන්දියාව උදව් කරන්නේ අපිට වෙලා. හොඳයි. වතු දරුවන්ගේ පාසල් ගුරුරුන්ගේ ගැටලු පාසල් ගුරුරු මදි අඩුපාඩුකම් රසක් පිළිබඳව පහුගිය කාලේ කතා වුණා. ඊළඟට ප්‍රවාහන පහසුකම් අධ්‍යාපනය ඒ සඳහා අවශ්‍ය කරන පාසල් වල තියෙන යටිතල පහසුකම් නිවාස හදනවා වගේ ඉතාමත්ම වැදගත් ඒ අයගේ තත්ත්වය උසස් කිරීම සඳහා මේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම. ඒ වෙනුවෙන් මොනවද අරන් තියෙන ක්‍රියාවලිය? රණීත් කසේ මාත්‍ර මම සූදි කරනවා මේ වෙලාව. මට මේ යටිතල පහසුකම් ගෙවල් හදන ඇමතිතුරේ දුන්නා. ඒ වගේ රාධාකෘෂ්ණ මහත්මට රාජ්‍ය ඇමති දුන්නා এডুকেෂන් මිනිස්ටර් කෙනෙක් දුන්නා අධ්‍යාපන. එතුමා ගාක් වැඩ කොටස කරලා තියෙනවා දැනට ඇවිල්ලා. එතුමා ආම්බස්සේ වතු කර තිනවා 844යි පාසල. ඒක දියුණු කරා මේ 25ක් කණිද මේ විද්‍යා මේක විද්‍යා 25ක් කරලා ඉබ හොඳම ළඟම පාසල් කියලා 500කට සල්ලි වෙන් කරලා තිනවා. දැන් වැඩසටහනගෙන අවුරුදු 4ක් වැඩසටහන ඇවිල්ලා. ඒ වගේ හොඳ වැඩ ටික කරා ඇවිල්ලා. ඒ වගේ ගුරුවරයා පඳව ගත්ත 3500යි. දැන් තව 3500ට
ඒගොල්ලෝ දැන් කැබිනට් පත්‍රික දාන්න යනවා. ඒ වගේ උඟක් වැඩ කරලා තියෙනවා අපි. අපි 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 ආම්බස්සේ මේ අවුරුදු 3ක් කවුරුත් කරන්න දෙවැඩ අපි කරලා තියෙනවා. අපි 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 සම්දානේ හිටියට මම මනගොනසේ මතුමා මම රාධාකෘෂ්ණ ඔක්කොම එකතුලා. මම එකපත්තේ මේ ගෙවල් ටික අදා කරන යටිතල පාසක මේ මම වැඩ ටික කරගෙනට එතුමා අධ්‍යාපන පත්‍රික අධ්‍යාපන පත්‍රික දිනු කරගට යනවා. ඒක අපි ලොකු දෙයක් කියලා අපි මේ ආණ්ඩුව කරපු එක. හොඳයි. දැන් අද දවසේදී ජනාධිපතිතුමාත් මේ පිළිබඳව නිදහස් දින සමරුවේදී සඳහන් කරා. දැන් 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ ඔබතුමන්ලා ඒකට සහයෝගය පළ කරන්නේ ගොඩ දෙනෙක් මේකට සහයෝගය පළ කරන්නේ මේ අමාත්‍ය දුර සංඛ්‍යාව අඩු කරලා ජාතික ආණ්ඩුවක් කරහා දැන් අමාත්‍ය දුර සංඛ්‍යාව අඩු කිරීම කියන කාරණයට හැම කෙනෙක්ම එකඟයි. එතකොට ඒ ඒ කාරණාව මූලික කරගෙන සහ විධායක බලතල අඩු කිරීම කියන කාරණා මූලික කරගෙන මේකට සහයෝගය පළ කරා. හැබැයි දැන් අද වෙනකොට නැවතත් ජාතික ආණ්ඩුවක් සකස් කිරීම පිළිබඳ නැවත කතාබහක් ඇති කරගෙන තිනවා. ජනාධිපතිතුමා අද දවසේදී සඳහන් කරා ඒක කොයිතරම් සදාචාර සම්පන්නද කියන එක පිළිබඳව එතුමා ප්‍රශ්න කරා. මොකක්ද ඔබතුමන්ලාගේ මේ පැල මේ ගැන තියෙන කියවීම මේ ගැන මොකක්ද ඔබතුමන්ලා කරලා තියෙන අධ්‍යයනය? ඇත්තට මෙහෙම ජාතික ආණ්ඩුවක් හදන්න දැන් සූදානමක් තියෙනවද ඔබතුමන්ලාගේ ආණ්ඩුව? එහෙම කරොත් ඔබතුමන්ලා ඒකට සහයෝගය දක්වනවා. මේ ජාතික ආණ්ඩුව ගැන කතා කරනකොට අපිටම දැන් hina වෙනවා. මොකද මේ ජාතික ආණ්ඩුව පටන් ගත්තේ ජනාධිපතිතුමා අගමැතිතුමා. මේ එතුමා දැන් නිදාස දවසේ කියනවා ජාතික ආණ්ඩුව කඩ දෙන්නේ කියලා. ඉතින් මේක මේ මේකව තියෙනවා. දැන් අපි අපිට ඉන්දියාව ගත්තොත් ලොකුම රට කෝටි 100ට වැඩි ජනතාව. එතකොට කැබිනට් ඇමතිතුර තියෙන 28යි 29යි තියෙන්නේ. අපේ රට තියෙන 45 තිබුණා දැන් 30යි තියෙන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේමයයි. අපිට දැන් කතා කරන්න ඊසි. පාර්ලිමේන්තුවට ගිහිලා මේක මොනවාරි පනතක් පාතකන අමාරු. මොකද අපේ රටේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ 3-2 පළේ තිබුණා. එතුමාගේ ආණ්ඩු කාලයේ 130ක් ගන්න තිබුණානේ. එතුමා 45 තියාගෙන හිටියා. මොකද එතුමාට මම දොස් කියන්නේ. මොකද අපේ මන්ත්‍රීවරු ඔක්කොටම එමෙතිකම ඕන. නැත්තම් සාගය දෙන්නේ. මේ රට නායකට කන්න දෙන්නේ නැහැ. එතකොට රට නායක මොනව කරන්න ආණ්ඩු කරන්නත් ඕන. රට දියුණු කරන්නත් ඕන. එතකොට රටේ මේ කරනකොට මේ එමෙතිතුර දෙන්න වෙනවා. එහෙමනම් ඉන්දියාවගේ ඇමරිකාවගේ ජාතික ප්‍රතිපත්ති එක කොන. අපේ රටේ ජාතික ප්‍රතිපත්ති එකක් නැහැ. හැබැයි මේ වෙලාව හොඳ අවස්ථාව මේ මහින්ද රාජපක්ෂ. හැබැයි දැන් ඔය කියන විදිහට ප්‍රතිපත්ති තීන්දුව తీරන වලට එළඹෙන්න හොඳටම කාලේ තිබ්බනේ ජාතික ආණ්ඩුවක් තිබ්බනේ අවුරුදු 3ක් විතර. එහෙමනම් දැන් රට හැදිලා ඉවර වෙලා තියෙන්නේ ප්‍රබුදුමා කියන ප්‍රශ්න සියල්ල විසඳලා තියෙනවා. මේ මම කියන්නේ මෙහෙමයි. රෑ මේ ඔරු අලණ්ඩ ඔරු අලණ්ඩ ආපු නායකවරු දෙන්නම දැන් මොකද කියන්නේ එකපත්තේ ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නේ අනිත් පැත්තේ අගමැතිවරු ආරක්ෂා කරන්නේ මේ දැන් කියන්නේ ඇවිල්ලා එතකොට මේ දෙන්නටම තියෙන ඒ ප්‍රශ්න ඇවිල්ලා ඒක නිසා අපි කියන්නේ මේ ජාතික ආණ්ඩුව ගැන කතා කරනකොට මේ පෞද්ගලික මම කැමති නැහැ extra ඇවිල්ලා රටකට ඇවිල්ලා කැබිනට් තියයි තියෙත් එකද යන්න ඕන නමුත් ඇවිල්ලා මෙතන තියෙන ප්‍රශ්න මේ 113 කාටත් නැහැ එතකොට ආණ්ඩු කරන්නත් ඕන එතකොට ඉතින් එහෙමයි කියලා තුර වැඩි කරන්නත් වෙනවා. එහෙමයි කියලා ඇමති දුර වැඩි කිරීම දැන් මේක ඇමති දුර වැඩි කරන්නේ ඇත්තටම දැන් ඔබතුමා කියන විදිහට සහ ජනාධිපතිතුමත් පෙන්වන විදිහට අපිටත් පේන විදිහට අමාත්‍ය දුර සංඛ්‍යාව 30කට වඩා වැඩි කිරීම සඳහාමනේ මේ එතකොට ජාතික ආණ්ඩුවක් හදන්නේ මේ ජනතාවට සේවය කරන්න ඇමති දුර සංඛ්‍යාව 30 හොඳටම ප්‍රමාණවත්. නේ නේ ඔයා කියන එක ඇත්ත කතාවයි. ඒක മന്ത്രിවරු හිතන්න ඕනේ. ඒ മന്ത്രിවරු හිතන්න ඕනේ. ඒක තමයි කියන්නේ മന്ത്രിවරු හිතලා මේ ආණ්ඩුවට සාගය දෙන්න ඕනේ. දැන් මොනවද කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුබල മന്ത്രിවරුට පොඩි දුක දිනවා ජාතික ආණ්ඩුව එපා කියලා. හැබැයි ඒ පොත් ඇඳලා එන කට්ටියට එමෙතුර දෙන්නත් ඕනේ. දැන් බලන්න දැන් සරත් පොන්සගේ එමෙතිවරේ දැන් මදාම ප්‍රසද දානවා. එමෙතිකම නැහැ කියලා. ඒතුමාට එමෙතිකම දෙන්නත් ඕනේ. හිටපු එමෙති කෙනෙක් ඇවිල්ලා. ඒ වාගේ ඒ පොත් ඇඳලා පෞසියමත්තුම ඔහොම හිතන ඇමතිවරු මන්ත්‍රීවරු අපිට වැඩක් නැහනේ. මේ එහෙම වැඩක් නැහැ. එතකොට ඒ කියන්නේ රටකට වැඩක් නැහනේ. ඔහොම දැන් තමන්ට ඇමතිකම නැත්තම් තමන් වැඩ කරන්න කැමති නැත්තම්. එතකොට රටේ ජනතාව හිතන්න බෑ. එතකොට නැවත වර මේ පාර්ලිමේ ඉලෙක්ෂන්ට එක තරඟ කරු ඡන්ද දානවනේ ඉතින්. ඈ. එතකොට රටේ ජනතාවගේ වැරදි නේ. එතකොට නායකවරු වැරදි නැහනේ ඉතින්. එතකොට ජනතාව තමයි වැරද්ද කරන්නේ. ඒක ජනතාව තමයි වැරදි. ඉතින් මම එමව කරුවොත් මට උත්තර දෙන්න ඕනේ ජනතාව. ඒ මිනිස්සා
ජනතාවය ඇතුළේ ගිහිලා ඊට පස්සේ නැවත වරක් නේ ඇත්තටම ජනතාවට හොඳ පාඩම් මේ දැන් මේ අමාත්‍යවරු කියන ප්‍රකාශ ඇමතිවරු දැන් ඔබතුමත් අමාත්‍යවරේ ඒතර අමාත්‍යවරු කියන ප්‍රකාශ මේ අය මේ විදිහට වැඩ කරන එකට වග කියන්න ඕනේ මේ රටේ ජනතාව ඔබ තමයි වග කියන්න ඕනේ ඔබ දැනගන්න ඕනේ මේ ඔබ ගැන හිතන්නේ නැති පුද්ගලින්ව මේ තැනට පත් කරන එක තමයි කියලා එතකොට මම නම් පිළිගන්නේ මොකද ඒ නායකවරු දොස් කියන්න බෑ නායකවරු ආණ්ඩු කරන්න ඕනේ ආණ්ඩු කරනවා නම් 113ක් ඕන. මේ රටේ ජනතාව කාටද 113 දුන්නේ නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාටද නැත්නම් මහින්ද මහත්තයාටද නැත්නම් මෛත්‍රීපාල ජනාධිපතිට දොස් කියලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට 113 එක ආණ්ඩුවට බලය දුන්නා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්න වෙන්නේ කාටත් බලය නැහැ. එතකොට මේ අරගෙන තම කරන්න වෙන්නේ ඉතින්. ඇත්තටම එතකොට මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රීවරයව අරගෙන තනි මන්ත්‍රීවරයත් එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න සැලැස්මක් තියෙනවා එහෙම. මේ ඔක්කොම පත්තර තමයි අපි දකින්නේ. හරිද? එතකොට පාර්ලිමේන්තුව තමයි පුළුවන් ජාතික ආණ්ඩුව පුළුවන් 113ක් පෙන්වන්න ඕන. 113ක් පෙන්නලා එමනම් පුළුවන් වෙලා. එහෙම නැතුව වෙලා මේ පත්තර කියන එක නැත්නම් සමහර එමෙතිවරු කියන එක අපිට පිළිගන්න බෑ ඉතින්. තාම පාර්ලිමේන්තුවට ආවේ නැහැ ඒක. හරිද? මම හිතන්නේ අද ජනාධිපතිතුමා කියනවා කියලා දින ඔබතුමලත් එක්කත් මේ සම්බන්ධ සාකච්ඡා කළා නේ අද ජනාධිපතිතුමාගේ කතාවෙන් බලනකොට එතුමා දෙන්නේ නැහැ ජාතික ආණ්ඩුව කරන්න දෙන්නේ නැහැ ඒක එතුමා කිය අපි මොන කරුවොත් එතුමානේ පත්තිම දෙන්න ඕන එතුමා දුන්නේ නැත්නම් කොහොමද ජාතික ආණ්ඩුව කරන්නේ හොඳයි මැතිවරණයක් පිළිබඳව ඔය අතරතුරත් කතා වෙනවනේ දැන් ඕක දැන් ඔය ජනාධිපතිවරණයක් හෝ පළාත් මැතිවරණයක් පිළිබඳ කතා කරන්න කලින් ඔබතුමා හිතන්නේ දැන් මේ කතා බහත් එක්ක ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණයක් ආව නම් හොඳයි කියලා දැන් පහුගිය කාලේ පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා විශාල සටනක් ප්‍රධාන පක්ෂ දෙකම ගෙන ගියා මේ එක් පැත්තකින් සටන් කරා මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණයක් ඕනේ කියලා තවත් අනිත් කණ්ඩායමක පාර්ලිමේන්තු මැතිවරණයක් මේ ජනාධිපතිවරණයක් ඕනේ කියලා. නමුත් ඔබ හිතන්නේ නැද්ද පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බනම් හොඳයි කියලා ජනතාවට තීන්දුවක් ගන්න ওই තුනෙන් දෙක සම්බන්ධ තියෙන ප්‍රශ්නෙත් එක්ක. මේ මේක තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට ගීලා ආපුවම එක්සත් ජාතිපති දිනුවා කියලා කියමුකෝ. එතකොට ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහට දෙන්නේ නැහනේ ප්‍රශ්නේ තිකරනනේ. ඒක නිසා මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ. ඒක තමයි අපි කියන්නේ මේ ජනාධිපති මැතිවරණ කියනවා කවුරුර එකෙක් දිනනවා. එකක් මහින්ද මහත්තයා දිනනවා. නැත්තම් මේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල දිනනවා නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනනවා කවුරු හරි එකෙක් දිනනවනේ එතකොට ආණ්ඩුව වෙනස් වෙනවා නැත්නම් මේ ප්‍රශ්න දිගෙන් දෙකට තියෙනවා ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති මැතිවරණ කියන මේකට මොනවරි විස්තම වෙයි හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙලා යයි තමමු 360 සජීව සංවාදේ ඔබයාලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් දැන් පළාත් මැතිවරණයක් සඳහා ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඔබතුමන්ලටත් වගකීමක් තියෙනවා ජනතාවගේ ඡන්දයිතිය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. මොකද්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ ස්ථාවරය ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවද? මොකද්ද ස්ථාවරය? අපේ දෙමළ ප්‍රගති සම්දානයේ හැටියට අපි ඕන මෙතිවන්ට සූදානම් වෙලා ඉන්නේ. නමුත් මේ පළාත් සභා මෙතිවරණකට කතා කරනකොට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය තමයි මේවා පරක්ක කරේ. එක්සත් ජාතික පක්ෂ නෙවෙයි. එම දිගෙන් දිගට අපි මේ එක්සත් ජාතික පක්ෂර ඕන ඕනේ පළාත් සභා ඡන්ද. මේගොල්ලෝ පරදින ඡන්දිට ඕගොල්ලන් මුකුත් කරන්න එපා කියන්න එපා අපිට කියලා මේක පරක්ක කරේ. මේ දැන් මන් දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂකට මොකටද පළාත් සභා ඡන්ද ඉක්මනට ඕන වෙන කියලා. ඉක්මනට ඕන වීමක් නෙමෙයි දැන් ඇත්තට පළාත් සභා ඡන්ද පවත්වන්න. මේ පළාත් සභා ඡන්ද තියන්න ඕනේ. ඕකේ. දැන් බලස් සභා ඡන්දේ තියෙනවා කියලා රටේ ප්‍රශ්නේ මේක ඉවර වෙන්නේ නැහැ. මේක මේ දේශපාලන අරුබුද ඉවර වෙන්නේ නැහැ. දැන් ඇත්තරම ආණ්ඩුව මාරු වෙන්නේ නැහැ බලස් සභා ඡන්දේ කියන. නමුත් ඡන්දේ තියන්න අවශ්‍යයි. නෑ ඡන්දේ තියන්න අවශ්‍යයි. නමුත් මෙතන තියෙන අරුබුද පක්ෂ දෙකම ප්‍රශ්න. ඒක නිසා මේ ජනාධිපති මෙතනට ගියානා ඔක්කොට විශ්තුමම් වෙනවා. ඒකේ රටේ නායක කවුරුර එක නායක වෙනවා. එතකොට මාමෙතෙන්ට යනවා ඊට පස්සේ පළාත් සභාවට යනවා ඊතර විස්තුම්ම් වෙනවා ඒක නිසා දැන් මෙතෙන්ට ගිහිලා තව මාස 3කින් ඉන්නේ ජනාධිපතිවරණයකට ගිහිලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගත්තත් ඒ ජනාධිපතිටත් සිද්ධ වෙනවානේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් එකත් එක්ක ටික කාලයක් වැඩ කරන්න එතකොට මොකද ජනාධිපතිවරයාට දැන් තියෙන විදිහට පිළිගත්තු විදිහට බලය නැහනේ ආණ්ඩුව විසිරුවා හරිනේ එතකොට මහමැතිවරණයක් තමයි ඉස්සෙල්ලම එහෙමනම් තියන්නට අවශ්‍ය වෙන්නේ අපේ රටේ
ඉතිහාස තීරවානේ බලයපත්තේ ඔක්කම යනවානේ කට්ටිය ඇවිලා. ඒක නිසා ජනාධිපති මෙතන කවුරු දිනුවොත් ඒ මන්දිර ගිය පාර වෙලා මෛත්‍රීපාල සිරිසේන එමුතුමා දිනලා ඒ පත්තෙන්ද ගත නැද්ද? ඒ පොතේ මේ පොතෙන්ද ගානේ කවුරුර දිනුවොත්? නමුත් ජනාධිපතිවරයාට තීරණ ගන්න බැහැනේ. දැන් 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයා ඒ අනුව තීරණය කරාම පාර්ලිමේන්තුව විසිරවන්න කියලා. පාර්ලිමේන්තුව විසිරවන්න බැහැ කියන තීරණයකට ආවනේ. එතකොට කැබිනට් එක මේ තියෙන පාර්ලිමේන්තුව යන්න ඕනේ පාර්ලිමේන්තුව නිල කාලය අවසන් වෙනකන්. නෑ. එතකොට ඔබතුමා කියන විදිහට ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් කරගත්තා කියලා දැන් ජනාධිපතිවරයා එක්සජාතික පක්ෂයේ වුණ කෙනෙක් වුණොත් ප්‍රශ්නයක් නෑ. එතකොට එක්සජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් එක්සජාතික පක්ෂ ආණ්ඩුවක්. ඒක වෙනවනේ. එතකොට අපිට එහෙම උපකල්පනය කරන්න බැහැනේ. දැන් ඒකම ඕකම අනිත් විදිහටත් කියන්න පුළුවන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් එහෙමනම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සන්ධානයේ පාර්ලිමේන්තුවක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව මෙහෙම ඇතිවරණයක් කැඳෙව්වා නම් කියලාත් කෙනෙක්ට අහන්න පුළුවන්නේ. එතකොට එහෙමනම් ඔබතුමා ඔය කියන තර්කය පිළිගන්න බැහැනේ. ජනාධිපතිවරයා වෙනස් වුණොත් හරියනවා. එහෙනම් දෙකම ප්‍රශ්නයක් නෑ. අපි කියමුකෝ නැවතවර පාර්ලිමේන්තුවට ගිහිලා නැවතවර එක්සත් ජාතික පක්ෂය දිනුවා කියලා කියමුකෝ. එතකොට මේ ජනාධිපතිමත් එක්ක අගමැතිවරයත් එක්ක ප්‍රශ්න තියෙනවානේ. එතකොට ප්‍රශ්න තියෙනවානේ ඉතින්. එතන අපි මොන කියන්නේ? ඒක තමයි. දැන් ඔබ ඔය කාරණේ ඔබතුමාම මතු කරපු නිසා මම නැවතත් ඒක පෙරලා ඔබතුමාටම යොමු කරේ. මොකද ජනාධිපතිවරයා වෙනස් වීමෙන් පමණක් ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? පාර්ලිමේන්තුව වෙනස් වීමෙන් පමණක් ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියන එකට වඩා දැන් මැතිවරණයක අවශ්‍යතාවය තියෙනවානේ. මම අහන්නේ දැන් ජනාධිපතිවරයා මැතිවරණයක් පවත්වන පළාත් මැතිවරණය පවත්වන පළාත් මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාවට ඔබතුමන්ලා සහාය පළ කරන්න සූදානමක් නැහැයි කියන්නේ. නෑ නෑ, අපි සහාය පළ කරන සූදානම නේ කියන්නේ. බෑ, අපි දෙමළ අපි එක්සත් ජාතික පෙරමුණ හිටියට අපි එක්සත් ජාතික පක්ෂ තියندو අපිට ගන්න බෑ. දෙමළ ප්‍රගති සන්ධිය වටේට අපි සහාය දෙන්න පුළුවන්. අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඕන මෙතේ ඕන දිනන්න අපිට දිනා ගන්න පුළුවන්. අපි කියන්නේ මුළු රටම බලනකොට අපි පළාත් සභාවට වඩා ජනාධිපති ප්‍රතිවරණ ගියානම් මම වඩාක් හොඳයි කියලා මම කියන්නේ. මොකද එතකොට රාජනායක පත්වෙච්ච ගම එතකොට ආණ්ඩුවත් වෙනස් වෙන සමහර වෙලාවට. හරිද? කොහොමද ආණ්ඩුව වෙනස් වෙන්නේ? මේ මායිනේ දැන් ඔබතුමා ඔබ බලන්න ගිය පාරේ සජිත් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දිනුවා. ගිය පාරේ තිබිච්ච තත්ත්වය නෙමෙයිනේ දැන් තියෙන්නේ. ගිය පාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති බවට පත් වෙනකොට විධායක ජනාධිපති බලතල තිබ්බා. එතකොට එතුමාට බලතල තිබ්බා තමන්ට කැමති විදිහට පාර්ලිමේන්තුව පත් කරගන්න. දැන් එහෙම නැහැනේ. නේ, ඒක හරි. එතකොට ජනාධිපතිවරයා වෙනස් වෙනවා කියන්නේ දිනන මේ මායින ඉතිහාසය බලනකොට අපේ රටේ වෙලා දිනන පතිර දිනන පතිර කටි යනවානේ. දැන් බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයා තාවකාලික අගමැති වුණා. ඒ මේ පොතේ ඉඳලා ගියේ නැද්ද කට්ටිය? ගියේ නැද්ද කට්ටිය? තව අතරපසෙනි ගියා නම් මේ ආණ්ඩුව ආද නැහැ. එහෙම එහෙම තත්ත්වයේ තියෙනවා. ඒක නිසා හොඳම මේක තමයි ජනාධිපතිවරයාට කියන්නේ. මගේ පෞද්ගලික මතය ඇවිල්ලා. ඒ කියන්නේ පළාත් මැතිවරණයක් කැඳෙව්වොත් ඒකට ඔබතුමන්ලාගේ සූදානමක් නැහැ. නෑ, අපි සූදානම් තියෙනවා. අපි තනි පක්ෂයේ හිටියට අපි සූදානම් වෙලා තියෙනවා. මේ යන විදිහට දැන් ඔය නිල කාලයන් අවසන් වෙනතුරු ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අතර තියෙන ගැටුම ওই විදිහට යන්න පුළුවන්ද? යන්න බෑ මේක. මේක යන්න බෑ. අද කතාව බැලුවොත් යන්න බෑ. ජනාධිපතිතුමාගේ නිදාස දවස කතාව බැලුවොත් යන්න බෑ. කොහොමද යන්නේ? දෙකටම යන්න බෑ. මොකක්ද ජනාධිපතිවරණයක් ගැන දැන් ඔබතුමා කියනවා ජනාධිපතිවරණයක් පිළිබඳව? නේ, එතකොට අපි ගමු නැවතවර මහින්ද රාජපක්ෂ නැත්නම් රනිල් විකසිංහ මහත්තයා නැත්නම් මෛත්‍රීපාල කවුරු හරි එකෙක් දිනා ගත්තා නම් හරිද? එතකොට වෙනස් කළා ඒගොල්ලෝ යන්න පුළුවන්. නැත්නම් මේ පත්තේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල මේ පත්තේ අගමැතිතුමා රනිල් විකසිංහත් එක්ක දිගටම යන්න බෑ. එමදාම ප්‍රශ්න නැහැ ඉතින්. අපිට පේනවනේ ඉතින්. මොනෝරි කරනකොට කකුලා දිනනවා. ඒ වගේ සංවර්ධන කරන්න බෑ. ඒ ප්‍රශ්න තියෙනවනේ ඉතින්. හොඳයි, ඔබතුමා ජනාධිපතිවරණයක් ගැන කතා කරා. ජනාධිපතිවරණයකට යනවා නම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වඩාත් ජනතාවාදී අපේක්ෂකයා විදිහට ඔබතුමන්ලා හිතන්නේ කවුද? කවුද අපේක්ෂකයා? එතන දෙන්නට තුන් දෙනෙක් ඉන්නවා. අපි එත්ත කතා කරන්න බෙදේ. කවුද තුන් දෙනා? පළ මේ රනිල් විකසිංහ මහත්තයා ඉන්නවා. ඒ වගේ සජිත් ප්‍රේමදාස ඉන්නවා. ඒක ගර්ජේසිරි ඉන්නවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මම හිතන්නේ. මගේ මතය. අනිත් පැත්තෙන් විපක්ෂයේ නියෝජිතයා කවුරු කියලාද ඔබතුමන්ලා විශ්වාස කරන්නේ? එක එක කතාව කියන්නේ කෙනෙක් කියනවා ගෝඨාභය රාජපක්ෂ කියලා. තව කෙනෙක් කියනවා මෛත්‍රීපාල සිරිසේන කියලා. එහෙමනේ කියන්නේ. තව කට්ටිය කියනවා බෙසිල් රාජපක්ෂ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නමත් යෝජනා වෙලා තියෙන නිසා ඒ පිළිබඳවත් කතා වෙන නිසා
ඔහු සම්බන්ධව තියෙන ප්‍රධාන විවේචනයක්නේ ඔහුට තියෙන ප්‍රධාන චෝදනාවක් විදිහට තියෙන දෙයක් තමයි මේ සුළු ජන කොටස් දෙමළ සහ මුස්ලිම් ජනතාව එකතු කරගන්න බෑ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක ඒ අය නැහැ කියන එහෙම විවේචනයක් තියෙනවා. මොකක්ද ඔබතුමා හිතන්නේ සම්බන්ධයෙන්? ඔබ හිතනවාද ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දෙමළ සහ මුස්ලිම් ජනපදනම නැහැ කියලා? ඔව් මේ පෞගේ කාලේ වෙච්ච දේවල් බලනකොට දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව පොඩ බය වෙලා ඉන්නවා. ඒක ඇත්ත කතාව. මේ පෞගේ ජනාධිපති මෙතුණේ ඒක තමයි සුළු ජාති ඡන්ද මහින්ද රාජපක්ෂ අම්මුන්නේ. මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ආර්ය නීතිමාන නායකය මම දන්නවා. එතුමා මම එතුමාගේ ඉඳලා මම ආවේ මේ පොතට. එතුමා හරි හොඳයි. එතුමාගේ ළඟ එන කට්ටිය මට උදව් කරන්න දුන්නේ නැහැ. නැත්නම් එතුමා දැක මම ජනාධිපතිව වැඩ කරන්න හිටියා එතුමා දන්නවා. මම නම් කියන්නේ සුළු ජාතිය ඡන්ද ගන්න ඕන නම් සුළු ජාතිය මේ ආරක්ෂක තවරු කරන්න ඕන. එවන මුළු අලුත් වෙරසට යන්න ඕන. එහෙම නැතුව පෞගේ කාලේ දන්නවනේ පෞගේ කාලේ අපි 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 අංගන්න ඕනේ නැත්නම් එත්ත කතා කරමුකෝ අපි ඇවිල්ලා සුදු වෙන්නේ නැත්නම් මුස්ලිම් කඩේට ගෙව්වා පල්ලියට ගෙව්වා හරි ඒවල ඇක්ෂන් ගන්න යන මේ කරලා. අපි ගිහලා කතා කරා මම අම්මා මේ රිෂාඩ් බදියුද්දීන් මා අකීම්ලා ඔක්කොම කියලා කතා කරා. ඒකල ඒ වෙලාව අර කතා කරපු වෙලාව ඇක්ෂන් ගත්තා නා කඩවල් ගිනි ගිනි තියෙනකොට සුදු වෙන්නේ කුස්සන් යනකොට පල්ලියේ කෝවිල කරනකොට එතකොට වෙන්නේ නැහැ. එතකොට ඒකන කවුරුත් ගත්තේ නැහැ. එතකොට ඒක තමයි ලොකුම ප්‍රශ්න වුනේ. ඉතින් ඒ වෙලාව ඇක්ෂන් කරගෙන මේක කරතර මේක වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා පරදීනෙත් නැහැ. ඉතින් ඒ බය තියෙන කට්ටියට ඒක තමයි ඇත්ත කතාව. එතුමා මම ගෝඨාභය රාජපක්ෂ හොඳ දක්ෂ නේද එකෙනෙක් ඇවිල්ලා දිනුවොත් රටහදායි ඔක්කොම දන්නවා අපිට. නමුත් අපිට ප්‍රශ්න අපි ජනතාවට ප්‍රශ්න තියෙන්නේ. එතුමාත් ආවිලා අර ළඟදි කිව්වනේ ආමඳුර ස්වාමීන්සේ කෙනෙක් කියලා. මේ කඩා මේ හිට්ලර් වගේරේ ඔතුමා ආවිලා වෙලා පාලනය කරන්න කියලා. ඒ වගේ වචන බය වෙනවනේ ඔක්කොම ඇවිලා. ඒක ඇත්තටම මේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය දෙමළ මුස්ලිම් ජනතාවට තියෙන බයක්ද එහෙමත් නැත්නම් දේශපාලකයන්ට තියෙන බයක්ද? නේ දේශපාලකයට නෙවෙයි දෙමළ මේ බය නැහැ අපිට බය නැහැ ඉතින් අපි ඕන එකිනෙතක වැඩ කරන්න පුළුවන් ඉතින්. අපි දෙමළ ඡන්ද දාන්න බෑ ඉතින්. ඡන්ද දාන්න බෑ ඉතින්. ඒකනේ ප්‍රශ්න තියෙන්නේ ඉතින්. හොඳයි. අපි දැන් දෙමළ ජනතාවගේ බය පිළිබඳව කතා කරපු නිසා මම කියන්නේ දැන් උතුරු නැගෙනහිර ජනතාවත් එක්තරා විදිහකට යම් යම් ප්‍රකාශ උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන දේශපාලකයන් යම් යම් ප්‍රකාශ දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිද්ධ කරනවා. ඔබතුමන්ලා කඳුකරේ ඉන්න දෙමළ ජනතාව නියෝජනය කරමින් ඔබතුමන්ලා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. දැන් ওই ව්‍යවස්ථාව ගැන කතා කරනකොට ව්‍යවස්ථාවේ බලය බෙදීම කියන කාරණා ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියන මේ සංවර්ධන කටයුතු කරන්න බලය ඕනේ බලය අවශ්‍යයි කියලා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ ජනතාව ඔබතුමන්ලට වඩා ඇත්තට මෙහෙම බලය බෙදීමක් විශේෂයෙන් ওই ඉඩම් සහ පොලිස් බලතල දෙමළ ජනතාවගේ ආර්ථිකය නගා සිටවීම සඳහා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා එහෙම බලය අවශ්‍යතාවයක් තියෙනවාද? බලය බෙදීම කියන එකට මෙහා ඉඳගෙන එහෙම AI ප්‍රශ්න විසඳන්න හැකියාවක් නැද්ද ඔබතුමන්ලට? මේක තියෙනවා. දැන් උතුරේ අවුරුතියක් යුද්ධ තිබුණා. මේ යුද්ධ තිබුණා හමුදාවත් මැරුණා උතුරේ LTT කණ්ඩායමත් මැරුණා සිවිල් ජනතාවත් මැරුණා. මේගොල්ලෝ තියෙන ප්‍රශ්න අපි හොයාගෙන ඒකට පොඩි විස්තමට යන්නත් ඕන. මම කියන්නේ රට බෙදින්නේ නැහැ, රට කඩන්න ව්‍යවස්ථාවට අපි එකඟ වෙන්න සහය දෙන්නෙත් නැහැ. අපි එතන ඉන්නවා. එකම රට ඇතුළ තමයි විස්තම ඕන. ඒ නිසා අපි කවදා කරේ රට බෙදෙන එකට අපි කැමති නැහැ. මේ ලංකාව කියන ලස්සන රට ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕන. දැනට ඉස්සලා ප්‍රභා කරන්න ඇවිල්ලා රට බෙදන්න ඕන කියලා ඊළම් ඕන ඕන කියලා ආයුධත් එක තර මේ ෆයිට් කරා. ඒත් ඔක්කොම ඉවරයි දැන් ඇවිල්ලා. දැන් සමහර දකුණේ ඉන්න කණ්ඩායම ජාතිවාදී කතා කරනවා. ඒ වගේ උතුරේ ඉන්න කණ්ඩායම ජාතිවාදී කතා කරනවා. හැබැයි මම හිතන්නේ මේමයි. මොනෝරි විස්තමකට යන්න ඕන මොකද ඒක තනි එක්සත් ජාතික පක්ෂයට බෑ. ඒක මහින්ද රාජපක්ෂ මහත්මයා එකතු වෙන්න ඕන. ඒතුමාගේ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂ නායක දෙන්නම එකතු වෙලා මොනෝරි විස්තමට ගිහිලා මේ ප්‍රශ්න ඉවර කරන්න ඕන. නැත්තම් මම කියන්නේ මේමයි. එම දාම අපි පිටරට ඔක්කොම අපේ රට ඇඟිලි ගන්න ඒකනේ. මොනෝරි ප්‍රශ්නකට පිකටින් කරලා අර කරලා මේ කරලා විනාශ වෙනවනේ ඉතින්. ඒක නිසා අපි රට ගැන හිතලා අපි කියන්නේ රට බෙදෙන්න ව්‍යවස්ථාවට නැත්තම් බලේ මේකට අපි කැමති නැහැ. ඒක ඒකම රට ඇතුළේ ඇවිල්ලා මොනෝරි විස්තමට ගිහිලා මේ ප්‍රශ්න විසඳලා ගියා නම් අපි රටකට හොඳයි අපි කියන්නේ.
ඒකම හොඳම නායකයා මෙයා සම්බන්ධ. සම්බන්ධ ඉන්නකොටම මේ ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ. සම්බන්ධනට පස්සේ මේ පස්ස දෙකට තුනට කැවිලා ජාතිවාදී කණ්ඩායමේ වෙඩි වෙනවා. දෙනවා දෙනටම වෙඩි වෙලා තියෙනවා. ඒක උතුරෙත් තියෙනවා දකුණෙත් තියෙනවා. ඒක කියන අපි කියන්නේ රට වෙනම ආදර කරපු නායකවරු ඔක්කොම එකතු වෙලා තමන්ගේ බලය ගන්න ප්‍රචාරමය කරගෙන නැත්තම් මේක විනාශ කරන්න නැතුව රට ගන්න හිතලා මොනවරි මේ මේකල මේ 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 ප්‍රශ්නයට මේ මේකට මේ මේ බ්‍රොස් මේ මේ මේකට මේ ප්‍රශ්න තිබුණු ඉස්සන යුද්ධ පටන් ගත්තේ නැත්නම් යුද්ධ පටන් ගන්න නැහැ ඉතින් නිකන් පටන් ගන්න නැහැ ඒක නිසා මොනවරි ඒකට බලලා තුවාලට බේත් දාන විදිය කරලා විස්තම දීලා මේක ඉවර කරන්න රට ගොඩ ගන්න පුළුවන් නැත්නම් ඉමදාම අපිට පිටරට ඇවිල්ලා ඇඟිලි ගාලා මේ විනාශ කරයි හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙලා යාලි තමයි තුන් සැරේ සජීවි සංගම ඔබ යාලිත් එක්වන්නේ තුන්සෙට සජීව සංවාදයේ සමගින් මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනකොට මේ ඔරමිත්ත නාඩු කියන ප්‍රශ්න වාක්‍ය වචනය පිළිබඳව ප්‍රශ්න කීපයක් තිබ්බා. ඇත්තටම මොකක්ද ඒකේ හරියට? මේ ඔරමිත්ත නාඩු කියන එකම ඒකේ එකම ඒකේ රට එකම රට ඇතුළ තමයි විස්තුම. මේ මිනිසු අර මේ මිනිසු අර මේ ඔක්කොම කරන දේශපාලන වාසිය ඇත්ත කතාව. සම්බන්ධ මාත්‍ය කියනවානේ දැන් රට බෙදෙන්න බෑ. ඊළම් ඉල්ලන්න බෑ. එකම රට ඇතුළ තමයි විස්තුම කියලා කියනවානේ ඒ වෙලාව. ඒ වගේ නායක අපිට හම්බෙන්නේ නැහැ නේද? එත්ත කතාවනේ ඉතින් ඉතින් ඒතුමාත් මේගේ කාලේ ඉවර පස්සේ වෙන කට්ටියන්නේ ජාතිවාදී කට්ටිය. එමදාම ප්‍රශ්න. ඒක තමයි අපි කියන්නේ උරුමිත්ත නාඩි කියන්නේ එකම රට ඇතුළත තමයි විශ්තම. මේ අර්ථකථන මේ පොඩි වචනක් මාරු වුණ තැන අපේ කට්ටිය මේ පත්තේ කට්ටිය අර පත්තේ කට්ටිය රිවර්ස් දාලා රිවර්ස් ගියර් දාලා මේ කතා කරන්නේ පාර්ලිමේන්තුව. ඒක නිසා අපි කියන කට්ටියට මේ ඔක්කොම දාලා රට ගන්න හිතලා මොනෝරි පොඩි විශ්තමකට ගිහිලා මේ රටව දාන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. එට මේ රටේ කෝට්ටබේ රාජපක්ෂ ජනාධිපති වුණොත් හරි නැවතවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණත් හරි නැත්නම් රනිල් වික්‍රමසිංහ මහගමත්තුම ජනාධිපති වුණොත් හරි කවුරු ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නට විසඳුමට දුන්න නැත්නම් මේ තව අවුරුදු 20ක් නැවේ 100 වුණත් අපේ රටේ ප්‍රශ්න තියෙනවා. දැන් ප්‍රශ්නට හරි විසඳුමක් කියන එක ගැන කතා කරනකොට එක පැත්තකින් අපිට හිතන දෙයක් තමයි දැන් දෙමළ සිංහල දෙමළ මුස්ලිම් සිංහල හැම කියලා ප්‍රශ්නයක් නැහැ. පොදුවේ පොදු ප්‍රශ්න කීපයක් මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙන දකුණින් ඉන්න ජනතාවට තියෙන ප්‍රශ්න හා සමානව උතුරේ ඉන්න ජනතාවටත් ප්‍රශ්න තියෙන මේ සියල්ල ආර්ථිකයත් එක්ක තමයි බද්ධ වෙලා තියෙන ආර්ථික ගැටලු. ආර්ථික ගැටලු තමයි අවසානයේදී ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. දැන් පසුගිය අවස්ථාවකදී දමික පෙරේරා මහතා සමග 300 වැඩසටහනකදී එතුමා සඳහන් කරනවා උතුරේ මුහුදාශ්‍රිතව ධීවර ප්‍රජාව ජීවත් වෙන ඔවුන්ගේ මාළු ටික ඉන්දියා ධීවරෙන් අල්ලගෙන යනවා. එතකොට ඔවුන්ට බෝට්ටු හොඳ බෝට්ටු හොඳ දියුණු තාක්ෂණයෙන් යුක්ත බෝට්ටු 100ක් අරන් දෙන්න බලය ඕනද දෙමළ නායකයින්ට. එතකොට අනිත් පැත්තෙන් උතුරේ පොල් ගස් 1000ක් හිටවලා ඒ පොල් කර්මාන්තය දියුණු කරන්න නැත්නම් අඹ වගාවක් කරලා අඹ කර්මාන්තය දියුණු කරන්න බලය ඕනද ප්‍රාදේශීය නායකින්ට කියලා. ඔබතුමා මොකද මේක ගැන හිතන්නේ? මොකද දැන් ඔබතුමන්ලත් කඳුකර ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනතාවක් එක්ක තමයි ජීවත් වෙන්නේ. බලය අවශ්‍ය නැහැනේ ඇත්තටම ඔවුන්ගේ ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් කරන්න. දැන් ඔබතුමන්ලා යම් යම් වැඩපිළිවෙළවල් මේ දේශපාලන ප්‍රවාහය ඇතුළේ ඉන්නකොටම සිද්ධ කරනවානේ අමාත්‍යවරයෙක් විදිහට දැන් කරන වැඩ කොටස අතරව මේක ගැන මොකද හිතන්නේ? මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලය ඕනද කියන එක ගැන. නෑ මේමය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලය අනිවාර්යම ඕනේ දේශපාලන බලය ඕනේ. ඒක ඇත්ත කතාව. උදාට වඩ කියන්නේ මගේ ගම මඩගමුර. ඒ මඩගමුරට විදුලිය ගන්න ඕන. ඉතින් පතු ජනතාව ඔක්කොම එකතු වෙලා මමත් වෙලා ලක්ෂ දෙකක් දුන්නා. එතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීත් නැහැ. පළාත් සභාවත් හිටියේ නැහැ. මම ගිහලා මම බිස්නස් කරන දුන්නා. ඒ විදුලිය ගන්න ඒ අදාළ ඇමතුමා ඉඩ දුන්නේ නැහැ. එතකොට දේශපාලන බලය වුණා. එතකොට දේශපාලන බලයේ තක නවීන දිසානායක ඇමතුමාට තක කියලා අපි සාකච්ඡා කළා. එතුමා උදව් කරා. එතකොට දේශපාලන බලය අනිවාර්යම ඕන වෙනවා. එහෙම නැත්නම් දේශපාලන කණ්ඩායම මේ කණ්ඩ දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. දැන් අපි නා එහෙම නැවේ. දැන් අපි කියමුකෝ ඉතින් මොනෝරි ප්‍රශ්නක් කරනකොට මේ ව්‍යවස්ථාව ගැන කතා කරනකොට මේ ව්‍යවස්ථාවේදී මොකෝද මොනවද තියෙනවා කියලා බලන්නේ. ව්‍යවස්ථාව ආපු ගම අන්න මේ දකුණේන කට්ටිය රට කඩන ව්‍යවස්ථාවට අපි එකඟ වෙන්නේ. මේක දුන්නොත් ඉවරයි. රට කඩනවා බෙදනවා. අනිත් පැත්ත කියන්නේ මේ ව්‍යවස්ථාවේ රට කඩන්නේ.
මේ අපිට විස්තම ඕනේ නෑ දේශපාලන බලයද මම කියන්නේ මේ මේ ඔක්ක විනාශ කරන පොලිටිෂන්ලා ජනතාව නෙමෙයි ජනතාව සිංහල ජනතාව දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව ජනතාව ඔක්කොම හොඳයි මේ තමන් දබය බලය ගන්න තමඩ ඕන විදියට කට තියෙන වචනම පාවිච්චි කරලා මේ විනාශ කරන්නේ ඒක තමයි මූලික ප්‍රශ්නේ වෙන්නේ නැහැ ඒක තමයි දැන් ඔබතුමා කියන දේශපාලන බලය අවශ්‍යයි කියලා තීන්දුව తీරන ගන්න. ඒක ඒක එක එක පැත්තකින් හරි මොකද පළාත් සභාවක හෝ එහෙම මේ ප්‍රතිපාදන වල ඉන්නේ ජනතාවට ඒ ප්‍රදේශයේ ජනතාවට වැඩ කරන්නේ. මං අහන්නේ දැන් උතුරු නැගෙනහිර ඉන්න ජනතාවට ගත්තත් මධ්‍යම කඳුකරේ ඉන්න ජනතාවට ගත්තත් දෙමළ සිංහල කියන කතන්දරය අමතක කරොත් මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය වශයෙන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් යමක් කරන්න ඒ භූමියේ බලයක් අවශ්‍යතාවයක් නැහැ නේද දේශපාලකෙට. එහෙම එහෙම අවශ්‍යද? මොකද ඒකනේ දැන් මූලික කරගෙන කතා කරන්නේ මේ අලුත් ව්‍යවස්ථා සංශෝධන හරහා. ඒ ඒ භූමියේ බලයක් අරගෙන සංවර්ධන කරන්න ඕනේ කියලා අවස්ථාවක් නෙවෙයි. හරිද? මේ දේශපාලන බලය ඕනේ කියලා මම කියන්නේ ඉතින්. ඒව ඒව බලය තුන තමයි සංවර්ධන කරන්න බලේ ඒ බොරු කතන්දර ඇති. ඒ ඒ සංවර්ධන කරන ආර්ථික දියුණු කරන්න ඕන සල්ලි ඕන සංවර්ධන කරන්න. ඒක නිසා මේ ඔක්කොම මේ ඒකට අපි මේ පිළිගන්න බෑ. අපි කියන්නේ මෙහෙමයි දැන් මොනෝරේ සංවර්ධන කරනකොට අනිවාර්යම දේශපාලකය දෙන්න නැහැ අනිත් කටිදා අපි සාමාන්‍ය කෙනෙක් ඉන්න ඔය කියලා කියමුක ඔය සල්ලි ටික අරගෙන ගෙවල් 20ක් අරලා දෙනවා එතන දේශපාලකයට කරලා දෙන්නේ නැහැ ඒ ඒගොල්ලන් ආන්න නැතුව කෙස් කරන් දෙන්නේ නැහැ මේ තමන්ගේ ඡන්දයයි තේ නැති වෙයි ඡන්ද නැති වෙයි කියලා දේශපාලන බලය ඕන භූමිය බලය ඕන කියලා කියන්න ඕනේ හොඳයි අනිත් පැත්තෙන් පහුගිය කාලය දේශගුණික විපර්යාසත් එක්ක කාලගුණික ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච විශාල ව්‍යසනය ඔබතුමා ඔබතුමා නායකත්වයේ දරන ප්‍රදේශයේ ආශ්‍රිතව සිද්ධ වුණා නායම් ගණනාවක් සිද්ධ වුණා වතු නිවාස තමයි ගොඩක් වෙලාවට මේ ගැටලු වලට මුහුණ දුන්නේ ඒ අයට නිවාස ලැබිලා නැහැ කියලා කාලයක් තිස්සේ ඔවුන්ට චෝදනාවක් තිබ්බා මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන දැන් අලුත්ම දත්ත මොනවද ඒ අයගේ නිවාස ප්‍රශ්නේ විසඳලා තියෙනවද ඒ නායම් වලට හසු වෙච්ච ජනතාවට ඔවුන්ට සාධාරණ කිෂ්ට කළා जनता कुटम इवा हेत कदल गम्मान कदल बार दिल दीन ये जनता प्रश्न इवर वेलाइए इटम तरव तब वेनम नायकी कटिव गिवाटी अदा दिल इतम बतकुरतम बदल टीस्तम वेटीम नाइन तत् दीन दिन अंदर दीने पंदास् गान फेमिली नायन कटीर दीन इवतम इव मूलिकारणतम इंडियन गिवा दुन आधार वाली अभी मुलुदन दी अदागण නායම් වලට ඔබතුමාම දැන් කිව්වා වැඩිපුරම මුහුණ දෙන ප්‍රදේශ ඒ ප්‍රදේශ එතකොට මේක සම්බන්ධවත් බොහෝ දෙනෙක්ගේ තියෙන අවධානය තමයි මේ කඳුකර ප්‍රදේශ නායම් වලට ලක් වෙන්නේ පරිසරය සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන මේ වැරදි ක්‍රියාමාර්ග. ඒකට දේශපාලකිනුත් සම්බන්ධයි. දේශපාලන තීන්දුව తీරන ගැනීමේදී වැරදි පරිසරික වශයෙන් වැරදි වැඩ කිරීම එක්ක තමයි මේ තත්ත්වය නැති වෙලා තියෙන්නේ කියලා. ඒක ගැන ඔබතුමන්ලගේ අධ්‍යයනයක් කරලා තියෙනවද? මොකද දැන් වතු නිවාස උනත් නිවාස ඉදිකරාටම හරියන්නේ නැහැ. ඉදිරියේදී නැවත නායම තත්ත්වයක් මූණ දෙන්න පුළුවන් වෙන්නේ එහෙම නොවන විදිහට ඒ ප්‍රදේශ හදා ගන්නට ඕනේ පරිසරික වශයෙන්. ඒකට මොකක් හරි අධ්‍යයනයක් කරලා තියනවද? ඒ සුදුසු විදිහට දේ නිවාස ඉදිකිරීම සිද්ධ කළා තියෙන ඉදිරියේදී තවත් ලයිම් ගණනාවක් තියෙනවා අවදානම් කලාප ඔය අතර තියෙනවා. ඒව සම්බන්ධයෙන් මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග? දැන් අපි ඇත්තටම අපි ගෙවල් ටික හදනකොට පළවෙනි එක අපි report එක ගන්න MBR report එක. MBR report එක අනුමැතිය කරුවොත් තමයි එතන ගෙවල් ටික හදන්නේ. එහෙම නැත්නම් අපි ගෙවල් ටික හදන්නේ ඒක නිසා අපි අලුත් තාක්ෂණ තියෙන ඒක නිසා ඒක ඉස්සර ඉදිරියට මොකුත් වෙන්නේ නැහැ ඉස්සර මොකුත් දෙන්නේ දන්නේ නැහැ අපිට අපිම ගිහලා අපි ගෙවල් ටික අදලා දෙනවා අන්තිමට අවුරුදු 10 20 කරන ණය ගියා දැන් අර MBR report එක අම්බුණු තමයි ගෙවල් ටික අදන්නේ තව අදන්නේ ඒක නිසා අපිට මම අදන ගෙවල් ඔක්කොම මේ වදව කරන්නේ සාහිතිකයක් ලබා ගන්න කරන්නේ ඒ දේවල් බොහොම ප්‍රවේශන් සහගත විදිහට තමයි තීරණ අරන් තියෙන්නේ කියලා. හොඳයි අපි තවත් අවසන් විරාමයට යන්නට අවශ්‍ය විරාමින අනතුරු යලි තමයි මුතුන් සේන සජීව සල්. ඔබ යලිත් එක්ක සිටින්නේ තුන් සැර සජීව සංවාදයේ සමගින් අපි අවසන් හර්ධේ තමයි සිටින්නේ අපේ වැඩසටහනේ. ජල ප්‍රශ්නය බොහොම කාලයක් තිස්සේ මේ අපි හිතන්නෙත් නැහැ මේ මධ්‍යම කඳුකර ප්‍රදේශයට ජල ප්‍රශ්නයක් තියෙවි කියලා. මොකද බොහෝ ජල මූලාශ්‍ර තියෙන ප්‍රදේශවල නිසා. නමුත් දැන් බොහොම කාලයක ඉඳලා අපි ජල ප්‍රශ්නය පිළිබඳව
කතා කරනවා. වතු ජනතාවට සුදුසු පානීය ජලය පිළිබඳව කතා කරනවා. ඒ සම්බන්ධයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක වුණාද මෑත කාලයේදී? මොකද්ද ඔබතුමන්ල ඒ සම්බන්ධයෙන් කරලා තියෙන වැඩ? ඇත්තටම මේ කඳුකර තමයි වතුර ටික වැඩිම තියෙන්නේ. නමුත් වතුකර ජනතාවට පිරිසුදු වතුර තාම නැහැ. අපි මම මේ අමාත්‍යාංශ අරගෙන බාර අරගෙන වර්ල් බැංක් එක කතා කරලා $14 million අපි ගත්තා අරගෙන. ඒකට පිරිසිදු වතුර දැන් අරන් දෙනවා, ෆිල්ටර් කරලා අරන් දෙනවා. ඒ පළවෙනි වතාවට මේ ජනතාවට අරන් දෙන්නේ. ඒ වගේ අර මේ මේ පෝෂණ අඩු කට්ටිය ළමයට ඇවිල්ලා දැන් ටිකිරි සතිය කිර මේක කියලා මේකක් දෙන බිස්කට් ටිකක් දෙනවා ඉතින්. ඒ වගේ අලුත් මේ වැඩසටහනක් අපි කරගෙන යනවා. අපි අමාත්‍යාංශ ඇවිල්ලා මේ නිකන් ගෙවල් විතර ආදාන ආදාගෙන ගියන ඇවිල්ලා. ඊට පස්සේ මේ පස් වසර සැලසුමක් ආයදුවා අපි ඇවිල්ලා. ඒකෙන් තමයි මේ වැඩසටහන ඔක්කොම කරගෙන යන්නේ. මම හිතන්නේ මට අම්බේච් එක මේ අමාත්‍යාංශ ඇවිල්ලා වතුකර ජනතාවට පළවෙනි වතාවට මෙච්චර වැඩසටහනක් කරන්න පුළුවන් වුණා ඇවිල්ලා. පව ඉස්සර හිටපු කට්ටිය මේ සාමූහික තොණ්ඩමාන යම් කිසි දේවල් කරලා ඇති. ඊට පස්සේ ආපු නායකවරු මුකුත් කරවේ නැහැ. දැන් ඔක්කොම බයිලා කියයි ඇවිල්ලා අර මේ කියලා. ගෙවල් මේ වගේ ගෙවල් ටික අදලා දුන්නා නම් අවුරුදු පාට 25,000ක් මේ ටාගට් කරා නම් දැන් අවුරුදු 50ක් හිටියා. මේ වෙලාව අපි ගෙවල් ප්‍රශ්න ඉවර ගන්න තිබුණා. අපිට දැන් ගෙවල් 100,000ක් ගෙවල් ඕන දැනට ඇවිල්ලා. හැබැයි අපිට දැන් දැනට මේ අවුරුදම අවුරුදු 3 ඉවර වෙනකොට ගෙවල් 5,000ක් 6,000ක් ඉවර කරලා තියෙනවා. අපි දන්නේ මේ 2020 වෙනකොට අවුරුදු මේ ගෙවල් 25,000ක් අපිට ඉවරයි. මේ මුල්ගල් තියල ඉවර කරලා පටන් ගන්න පුළුවන්. මම මට ආඩම්බර කියන්න පුළුවන්. මේ අමාත්‍යාංශයෙන් ඇවිල්ලා මම ගෙවල් ටික ආරම්භ පටන් ගත්තා. දෙවෙනි එක මේ පිරිසුදු වතුර අරමේ දුන්නා. ඊට පස්සේ පාසලට උදව් කරා මම. ඊට පස්සේ ළමයක් මේ මොන්ටසූරි අඳන්ඩ මම වැඩසටහන කරා. ඒ වගේ උගාවක් වැඩසටහන කරා. ඊට පස්සේ සුයන් රැකියාව දෙන්න ලෝන් දුන්නා මම මගේ අමාත්‍යාංශේ. ඒ වගේ උගාවක් වැඩ කරගෙන මම සාර්ථක කරගෙන ඉන්නවා. ආඩම්බර මට කියන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මෙතිවරණ වලින් දිනලා නැවතවර මේ ජනතාවට අපි මේ වැඩි වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අවසන් වශයෙන් දැන් ඔබතුමත් කිව්වා මේ වතු ජනතාවගේ දරුවන් මේ කර්මාන්තයට දැන් යොමු වෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. ඉස්සර හිටපු වතු කම්කරුවන් සංඛ්‍යාවයි අද ඉන්න වතු කම්කරුවයි සංඛ්‍යාවයි ගත්තම ලක්ෂ ගණනක වෙනසක් තියෙනවා. දැන් මේ තත්ත්වය ඉස්සරහටත් මේ විදිහටම පැවතුනොත් වතු කම්කරුවන් හොයාගන්නට බැරි වෙනවා. දැන් මේක නිවැරදි කරගන්න නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් වතු කම්කරුවාගේ තත්ත්වය වෘත්තීය තත්ත්වයන් උසස් කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාමාර්ගයක් තිබිය යුතුයි. එහෙම සැලැස්මක් ඔබතුමන්ල සතුව තියෙනවද? මොකක්ද ඒ වෙනුවෙන් කරන්න සූදානම් වෙන්නේ? නෑ, දැන් මේමය නේද මම වත්තේ ආපු කෙනෙක්. අද මම කොළඹට ඇවිල්ලා බිස්නස් කරලා හොඳ තැන ඉන්නේ. මේ වාගේ තමයි ඔක්කොම ඉන්න ඕන කියලා මම හිතන මිනිහා. මම මේ කර්මාන්තේ තියන්න ඕන අර තියන්න ඕන කියලා මම හිතන මිනිහා නේ. මම පෞත් කෙලි. මොකද ඒ වත්තේ වැඩ කරලා ඒ ගේනු කාටේ මේ ගේනු කට්ටිය මේ වෙස්සෝලින් තැමිලා නැත්තම් බොහොම අමාරින් වැඩ කරලා ඒ දිගටම එතන තියාගෙන ඉන්න බෑ. ඒකනම් දරුවෝ වැඩ කරන්නේ නැහැ. ඉගෙන ගන්නවා. දැන් මගේ අමාත්‍යාංශේ වැඩි වෙන ජොබ්ස් එක හොයා ගන්න. අපි පුළුවන් විදිහට දෙනවා අපි ජොබ්ස් ටික ඇවිල්ලා. අපි බලාපොරොත්තු වෙනවා මේ කර්මාන්ත ශාලාව අදා ගන්න ඕන. දැන් අපි උගා කට්ටිය යන හොටල් වලින් වැඩ කරනවා. ගෙදර වැඩ කරනවා. ඒව තමයි නතර කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා අපි ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරගෙන ඉනවා. ඉන්දියානු ආණ්ඩුවත් එක්කත් අපි සාකච්ඡා කරනවා. ඒ ඕනතරම් මේ ඉන්දියාවේ තියෙන කර්මාන්ත ශාලාව මේ කඳුකරත් ඇවිලා කර්මාන්ත ශාලා හදන්න කියලා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ කර්මාන්ත ශාලා හදලා රිකව හදලා දෙන්න. එතකොට වතු වල වැඩ කරන්න කෝ කම් කරුවන්නේ ඒ අයගේ එහෙමද වෙන්න ඕනේ? දැන් ඔබතුමා කියන විදිහට එතකොට නැවත වතාවක් අර ඉන්දියාවෙන් හරි කොහෙන් හරි තමයි වතු වල වැඩ කරන්නේ. ඒක වෙනවා. මොකද දන්නවද ඒක අනිවාර්ය වෙනවා. මොකද මේ ජනතාව උදේ ඉඳලා වැඩ කරපු ජනතාවට
සොච්චම බඩි දීලා මේ රවටනවනා ඒක තමයි මම අහන්නේ දැන් මොකටද මේ මිනිස්සු මෙතන වැඩ කරන්නේ ඒක තමයි මම අහන්නේ දැන් වැඩපිළිවෙලක් තියෙන අවශ්‍යයිනේ එහෙමනම් ඒ ජනතාවගේ තත්වය හොඳ මට්ටමකට ගෙනීම සඳහා يعني හොඳ වෘත්තීය තත්වයක් ඇති කර ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා එතකොට න්‍යාය තමන් සන්තෝෂෙන් ඒ රැකියාව නියලෙන්නේ ඒ වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල මොකක්ද කියලා අපි අපි කාම්පෝදා සංගමතක කතා කරනකොට මේ අලුත් වැඩපිළිවෙල කතා කරනකොට ඒගොල්ලෝ මතේ තියෙන මොකද මේ මිනිස්සු මෙතනම වැඩ කරන්න ඕන මෙතනම ඉන්න ඕන අපි අලුත් මේකට යන්නේ නේ ඒගොල්ලම ಇಲ್ಲ මොකද අපි කියන්නේ මේකද අපි මේ වත්තේම වැඩ කරන්න ඕනද මිනිස්සු ඒවිල එහෙමනම් වත්තේ වැඩ කරනවා නම් මේකට හොඳ පඩියක් දෙන්න ඕන සාමාන්‍ය අපි කියන්නේ 1000 2000 දෙන්න ඕනේ ජීවත් වෙන පඩියක් දෙන්න ඕන ඉතින් එහෙම දුන්න නැත්තම් ඉතින් මේ වත්තේ මේ කර්මාන්දාසල කලවර එක ගන්න ඕන කියලා අපිට මේකක් ඕනේ නැනේ ඉතින් අපි අපිට තියෙන ප්‍රශ්න ඇවිල දැන් අපි හිතනවා අපි අම්මා තාත්තා වැඩ කර මේ වතු කරේ මේ කර්මාන්ත සඳව මේ අදා මේ මේ අදා ගන්න ඕන මේක වැටෙන්න දෙන්න නැහැ අර මේක හිතනවා නේද කම්පැනි කර කරන්නේ නැහැ කම්පැනි කර ලාභ විතර බලන්නේ එතකොට තමන්ගේ මේ වැඩ කරපු ජනතාවගේ ඉහළ තත්ත්වය මේ ලයිෆ් ස්ටයිල් එක උඩට යන්න ඒක නම් කැමති නැහැ එතකොට මේ ඒගොල්ලන් කැමති නැත්තම් අපේ මිනිස්සු විතරයි මේකට මේ කර්මාන්ත සඳ දිනු කරන්න ඕන කියලා හිතන්න ඕන කියලා ඒක නිසා මම පෞද්ගලික මම එතන ආපු මිනිහා මම ඉන්දියාවෙන් ඉඳලා නැත්තම් මගේ තාත්තා බිස්නස් කාර්යයන මම ඉතන දේවල් වෙන ආවිලා මම එතනින් ආපු කට්ටියට මේ ජනතාවගේ ස්ටයිල් මේ ජීවන තත්ත්වය වැඩි වෙන්න ඕන ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක වැඩි කරලා මම හොදට තියන්න ඕන කියලා ඉතනම කට්ටියට අපි උදව් කරන්න පුළුවන් මේ කම් කර මේ ලයිමම ජීවත් වෙන්න ඕන මෙතනම මැරෙන්න ඕන කියලා ඉතනවා නා අපි මේ කම් කරු මෙතන ඉඳලා එළියට එන්න ඕන කියලා මම හිතන්නේ හොඳයි බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම කතා බහකින් ඇලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.